අඳුරේ විමසුම සොයා යන සේයා සමගින් එකතු වන්නට අදත් ඔබට අපි ඇරයුම් කරනවා. සේයා, අපි විවිධ මානයන් වලට ගිහිල්ලා අපි තිබෙන ගැටලු විසඳා දෙන්නට අවස්ථාව උදා කරගත්තා. අපි ආරම්භ කළේ කොතනින්ද? අපි කතා කළ කාරණා මොනවද? මේකෙන දේවල් පිළිබඳ ඔබ දැනුවත්ද? හැබැයි අපි පෞද්ගල සත කිහිපයේදී කතා කළේ විදේශගත වෙන්න ශ්‍රමිකයන් හට තිබෙන ගැටලු පිළිබඳව. මේ ගැටලු ගැන කතා කරන්න අපි විදේශව නියුක්ත කාර්යාංශයට ආරාධනාවක් කළා. ඒ වගේම අමාත්‍යවේදීන් සම්බන්ධ කරගත්ත, නීතිඥවරුන් සම්බන්ධ කරගත්ත මේ සියලු දෙනාත් එක්ක අපි කතා කරගෙන යද්දී අපිට ගැටලු බොහොමයක් යොමු වුණා. ඒ ගැටලු විසඳා ගන්නට විවිධ නිලධාරීන් සම්බන්ධ කරගත්ත අපි. අදත් අපි බලාපොරොත්තු වෙන්නේ ඔබේ තිබෙන ගැටලු වලට වැඩි ඉඩකඩක් ලබා දීලා අපේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න. අද අපි මේ ආරාධනා කළා විදේශ සේවා නියුත් කාර්යාංශය වෙනුවෙන් අපේ වැඩසටහන වෙනුවෙන් පසුගිය සතිවලදී නියෝජ්‍ය සම්මන්ත්‍රණ අධිකාරී මංගල රන්දනීය මහතා පැමිණියා. ඒ වගේම නීති බලපත්‍ර නියෝජ්‍ය සම්මන්ත්‍රණ අධිකාරී කීර්ති මුතුකුමාර මහත්මයා සහභාගී වුණා. අද අපි ආරාධනා කළේ අපේ වැඩසටහන වෙනුවෙන් විදේශ සේවා නියුක්ත කාර්යාංශයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂතුමන්ට අපි සමගින් එකතු වන්නට නීතිඥ උපුල් දේශප්‍රිය මහත්මයා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ වගේම වෙනදා විදිහටම අපේ වැඩසටහනේදී සම්බන්ධ වෙනවා අපේ ප්‍රවීණ මාධ්‍යවේදී කුමාර් චක්‍ර කණ්ඩාර. අපි ඔබවත් පිළිගන්නවා. ඒ වගේම ගිය සතියේදී පමණක් විදේශගත වුණු නිසා සම්බන්ධ වන්නට නොහැකි වුණු අපේ ප්‍රතිභා මහනම් මහත්මත් අද ඔන්න සම්බන්ධ වෙලා ඉන්න ඔබතුමාවත් පිළිගන්නවා. එමනම් අපි මේ තිදෙනත් එක්කයි අද අපේ සාකච්ඡාව ඉදිරියට කරගෙන යන්නේ. ඔබට දොරකතර මාර්ගයෙන් සම්බන්ධ වෙන්නට අවස්ථාව ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. අපේ පළමුණ වටේ නිමාව වීමෙන් පසුව ඒ නිසා රැඳී ඉන්න අද අපි මොනවද කතා කරන්නේ, මේ නිලධාරී මඬුල්ල මොනවාගෙන මොන පැත්තකට අවධානය යොමු කරයිද කියන කාරණාව ගැන. ඔබල් මහත්තයා, මේ ඔබතුමාගේ ආයතන නියෝජනය කිරීමෙන් පසුගිය සතිවලදීත් කීප දෙනෙක් පැමිණියාන. මං එයාගෙන් අහපු පළවෙනි ප්‍රශ්නේ වුණේ මොකක්ද තමන්ගේ තනතුරත් එක්ක අදහල වන සේවාව සපයා දෙන්න පුළුවන් ප්‍රමාණය. තමන්ට දැන් නියෝජ්‍ය සමාන අධිකාරීවරයා විදිහට තමන්ට පැවරෙන රාජකාරිය මොකක්ද කියන ප්‍රශ්නේ මම ඇහුවා මංගල රන්දිනී මහත්තයාගෙන්. එතකොට මම ඔබතුමාගෙන් උත් අහනවා, ඔබතුමන්ට ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා විදිහට මොකක්ද පැවරලා තියෙන රාජකාරිය? අත් වශයෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ප්‍රතිපත්ති සම්පාදනය සම්බන්ධයෙන්, පරිපාලනය සම්බන්ධයෙන් සම්බන්ධීමේ මූලික වගකීම තියෙන්නේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයාට හා සභාපතිවරයාට. ඒ වගකීම තමයි මට පැවරලා තියෙන ප්‍රධාන රාජකාරිය වෙන්නේ. දැන් අපිට විවිධ අය විවිධ රටවල ඉඳලා ප්‍රශ්න බොහොමයක් යොමු කරනවා. ඒ ප්‍රශ්න යොමු කරද්දී තානාපති කාර්යාලවල තානාපතිවරුන්ගෙන් සිදුවන දේවල් වෙන්නට පුළුවන්. ඒ අයට සිදුවන අක්‍රතැබ්බෙන් බැන වැදීම් මේ වැනි දේවල් වෙන්න පුළුවන්. සේවා නියුක්ති කාර්යාංශ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ප්‍රශ්නයක් යොමු කරපුවාම එකට පිළිතුරු නොලැබෙන දේවල් වෙන්නට පුළුවන්. මෙවැනි ප්‍රශ්න බොහොමයක අපි හිර වෙලා ඉන්නවා. ඔබතුමාට ප්‍රකාර අධ්‍යක්ෂවර හැටින් මේ සියලු ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න පුළුවන් නේද? සියලු ප්‍රශ්නවලට පිළිතුරු දීමේ හැකියාව කෙසේ වෙතත් හුඟක් ප්‍රශ්න සමනය කර ගැනීම සඳහා කටයුතු කරන්න හැකියාවක් තියෙනවා කියලා කියන්න පුළුවන් මේ අවස්ථාවේ. හරි, ඔබට පැහැදිලි එතුමාට අද මම වගේ තැනක ඉඳලා කතා කරන්න පුළුවන්ද කියන කාරණාව ගැන. ඒ නිසා අපි එතුමත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. චාපා, මේ අපි ගිය සතියේදී දෙවන සති දෙකේදී අපි සති තුනක විතර කාලයකදී මේ මාතෘකාව ගැන කතා කරන්නේ. මෙතනදී අපිට ප්‍රශ්න බොහෝමයක් යොමු කරනවා. විවිධ රටවල් වලින් අපිට ප්‍රශ්න යොමු කරනවා. මේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න කියන ඉල්ලීම අපි පැමිණි නිලධාරීන්ගෙන් කළා. ඒ අය කිව්වා අපිට මේක ක්‍රියාත්මක කරන්න පුළුවන්, අපිට මේකට විසඳුමක් දෙන්න පුළුවන් කියලා. සමහර ප්‍රශ්න පිළිබඳව ඒගොල්ලෝ කිව්වා මේක මගේ යටතේ තියෙන දෙයක්, ඒකේ නමට කරන්න පුළුවන් කියලා. ඒ වගේම චාපා කිව්වා එන්න මගේ Facebook එක හරහා, මුහුණ පොත හරහා, එහෙම නැත්නම් මගේ දොරකතර මාර්ගයේ මටත් ගැටලු ඉදිරිපත් කරන්න කියලා. කොහොමද ගෙවුණු සතිය තුලදී මොන වගේ ගැටලු දෙමු කියලා තියෙන්නේ? ධනංජය හුඟක් දේවල් කියුණා. මම ඒ සමහර පණිවිඩ ඇත්තටම මේ සේයා නිෂ්පාදක මණ්ඩලයට යොමු කරුවා සහ යොමු කරමින් ඉන්නවා. ප්‍රධාන මැසිවිල්ල තමයි කොච්චර කතා කරුවත් අපිට විසඳුම් ලැබෙන්නේ නැහැ. අපිව නොසල කැහැරලා තියෙනවා. සහ විශේෂයෙන්ම මේ තානාපති කාර්යාලවල අකාර්යක්ෂමතාව. ඒ වාට ගියාම නිලධාරීන් ක්‍රියා කරන ආකාරය හුඟක් අය කිව්වේ අපිට සත්තුන්ට වගේ තමයි සලකන්නේ. ඒ අපි දැන් ඒ සජීව හඬවල් වලින් ඇහුවනේ. එතකොට දැන් මේක බොරුවක් නෙමෙයි. සහ දැන් මම තවත් මේ ගැන ගවේෂණය කරනවා. දැන් මම නොගියාට එහෙම යන අය මම මුණ ගැහුවා. මම කතා කරා. අද්දකින් තියෙන ඇත්තක මම මෙයා බෙදා හදාගත්තා. මම ප්‍රතිභා එක්කත් සෑහෙන ප්‍රමාණයකට කතා කරා ඔහු විදේශගත වෙන්න කලින්, සතියට කලින්. අපි ඒ කියන්නේ ඒවා විධිමත් දීර්ඝ සාකච්ඡා නොවුණාට ඒවා අතර තිබෙන අවසාන තැන තමයි අපි මොනව කතා කරුවත් විදේශගත ශ්‍රමිකයන්ට ඔවුන් මේ රටේ විදේශ විනිමය අපට සපයා දෙන ප්‍රධාන බලවේගය. එතකොට දැන් එවැනි පිරිසකට අවශ්‍ය යුතුකම් ඉටු කරන් ඔවුන් රැක බලා ගන්න අපිට බැරි වෙලා තියෙනවා.
මං අද වැඩි අවධානය යොමු කරනවා ධනංජය දැන් අපේ ලංකාව මේ මොහොතේ ව්‍යුහාත්මක වෙනස්කම් ගැන කතා කරනවානේ ලංකාවේ ව්‍යවස්ථා වෙනස් කරන්න හදන්නේ දැන් ඉගෙන විද කතිකාවන් තිබෙනවා මං දිගටම මේ මැදිරිය සිටම කිව්ව කාලයක් තිස්සේ මෙය ලෝක දේශපාලනයේ දේශපාලන උගුලක් පිටිපස්සේ ඉන්නේ ඇමරිකානු දේශපාලනය ඉන්දියාව හරහා ඉන්දියානු දේශපාලනය නැවත කලාපය තුල ඉන්දියාව චීන ආදි වශයෙන් අපි ගොදුරකට අහුවෙලා ඉන්නේ අපි ඉන්නේ ඇත්තටම මේ ගලව ගන්න බැරි තරම් සංකීර්ණ අර්බුදයක් ඇතුලේ. ඒක මේ පාලක කවුරුවත් දන්නේ නැහැ. අපි ඒක කතා කරා. ඒ පාලකෙන්ට මේ වෙන්නේ මොනවද කියන එක ගැන අදහසක් නැහැ. සබුද්ධික නැහැ. මම පාවිච්චි කරපු වචනේ තමයි ඒකට මේ මඤ්ඤං වෙලා ඉන්නේ කියලා. ඔබට මතක නැහැ. ඒ ගැන මට උදාහරණ පෙන්වන්න පුළුවන්. දැන් මම ඔබට කියන්න හදන්නේ දැන් මං අභියෝගයක් හැටියට සාකච්ඡා කරගන්න කැමති ලංකාවේ මේ මොහොතේ ව්‍යුහාත්මකව වෙනස් කළ යුතු තත්වයක් නැත. ඒකෙන් දැන් උදාහරණයක් විදිහට 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කතා කරුවොත් පවතින තත්ත්වයන් සහ ව්‍යවස්ථාපිත තත්ත්වයන් අතර තිබෙන ගැප් එක පරතරය ව්‍යුහාත්මක වෙනසකට අදාළ නැහැ. කෙටියෙන් කිව්වොත් එහෙම මේ රටේ කාටවත් මේ තියෙන ව්‍යවස්ථාව වැඩ කරන්න බැරි බාධකයක් වෙලා නැහැ. සහ විධායක ජනාධිපති ක්‍රමය නිර්මාණශීලී විදිහට පාවිච්චි කරමින් රට සංවර්ධනය කරන්න පුළුවන් හැටි හරි පැහැදිලි. එතකොට ත්‍රස්තවාදය කවුරු හරි කියනවා නම් ප්‍රජාතන්ත්‍රවාදය තුල පරාජය කළ යුතුයි කියලා ඒක කෙරුවෙත් විධායක ජනාධිපති ක්‍රමයේ ඇතුළු මේ තිබෙන ව්‍යවස්ථාමේ තත්ත්වයන් පාවිච්චි කළා. එතකොට මගේ යෝජනාව මේක උගුලක්. දැන් මං ඇයි මේ කතාව කියන්නේ දැන්? දැන් මං දීර්ඝ වශයෙන් අධ්‍යයනය කරුවා මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අදාළ නීතිමය තත්ත්වයන්. දැන් ඔවුන්ට සම්බන්ධ අපි ගත්තොත් එහෙම ඇක්ට් එක 1985 අංක 21 දරණ පනත ශ්‍රී ලංකා බියුරෝ ඔෆ් ෆොරින් එම්ප්ලොයිමන්ට් ඇක්ට් එක. දැන් මේ ඇක්ට් එක ගත්තාම ධනංජි පුදුමාකාර විදිහට බලතල තිබුණා මේ තුල. දැන් අපි මේ ගිය සතිවල මම බලාපොරොත්තු වුණේ ගිය සති ආපු නිලධාරීන් මෙහි එයි කියලා. දැන් ඔවුන්ගේ කතා වලින් කියුණේ නිකන් දැන් අපිටත් මුකුත් කරන්න බෑ වගේ එකක් නේ. මම පෙන්වන්න හදන්නේ ඔබට අර ව්‍යවස්ථානුකූලව අපිට තිබෙන සියලුම තත්ත්වයන් පස්සේක දා. අපි නිකන් ඉන්නවා වගේ අපි නිකන් අර මඤ්ඤං වෙලා ඉන්නවා වගේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අවශ්‍ය සියලු බලතල නීතිමය වශයෙන් ලැබිලා තියෙනවා. මම ඒවා එකින් එක වෙනම කතා කරන්න කැමතියි. ඒතර මෙතන තියෙන ගැප් එක තමයි වැඩ නොකරන ගැප් එක. අපි කම්මැලි, දූෂිතයි, හොරගම් කරනවා. නිකන් මගහැරලා ඉන්නවා. දැනුත් අදත් මේ මොහොතෙත්. මේ මොහොතෙත්. මේ මොහොතෙත්. නෑ නේ යෝජනාව වෙන්නේ කලින් රජයේ දූෂණයයි කියන්නේ. ඔව් අපි ඊගෙන කතා කරමු. මගේ යෝජනාව තමයි ආණ්ඩු මාරු වුණත් අපි ඉන්නේ එකම තැනක. මේක ප්‍රස්තාරගත කෙනෙක් මට ප්‍රතිභා අපි අවරගණී ගමනක් යන්නේ. 70 දශකෙන් පටන් අරගෙන මේක හැංගීම් බරව නැතුව බැලුවොත් අපි ක්‍රමානුකූලව දිනාගත් දේවල් වලට සාපේක්ෂව පරාජයටපත් වෙච්ච දේවල් වැඩි. ඒක මං පෙන්වන්නම් හරියටම. එතකොට දැන් මං යෝජනාව මං ඊළඟ සාකච්ඡාවට ගන්න හදන්නේ මේ සාකච්ඡාව මගේ නිමිත්ත තමයි විදේශගතව සිටින ශ්‍රමිකයන් විශාල ප්‍රමාණයක් අගතියටපත් වෙනවා. ඒ කියන්නේ අපි කතා කරුවා. ඒ කියන්නේ ගිවිසුම් ප්‍රකාරව වැටුප් නොලබන, ගිවිසුම් ප්‍රකාරව අවශ්‍ය සුබ සාධන තත්ත්වයන් නොලබන සහ විශේෂයෙන් මැද පෙරදිග ඉතාම ක්‍රූර වදබන්ධන වලට ලක්වන මේ මොහොතේත් මේ කතා කරන තත්පරෙත් ලිංගික ගොදුරු බවට පත් වෙලා මුළු ජීවිතේම ඉවර කර දාගත් කාන්තාවන් ජීවත් වෙන තත්ත්වයක් තමයි මේ තියෙන්නේ. සමහර විදේශගත කාන්තාවට දරු ලැබිලා තියෙනවා. ඒ වගේ වார்த்தාවල් මෙහි නැහැ. ඔවුන් හංගගෙන ඉන්නේ. තානාපති කාර්යාලවලට යන කාන්තාවන් වට පැහැදිලිවම තොරතුරු ලැබිලා තිනු ඔවුන විකුණනවා. ඒ කියන්නේ දැන් පොඩ්ඩක් ඇහැට කන්ට පේන කාන්තාවක් ගෙදරකින් අගතියටපත් වෙලා ඊට බැස්ස ගමන් ඉවරයි. ඊගෙනයි කතා කරන්න දෙයක් නැහැ. ඉතින් අපිට මේක චිත්‍රපටයක් වගේ පෙන්වන්න පුළුවන්. එහෙම තියෙනවා නම් අපිට කරුණා කරලා වාර්තා කරන්න මේ ප්‍රසිද්ධියේ මාධ්‍යට ඔවා කියනවා වගේම ඒ තොරතුරු කරුණා කරලා දැම්මට කියන්නේ කවුද එහෙම විකුණන්නේ කවුද නිලධාරියා? මම නිලධාරියෙක් විදිහට ඒ සම්බන්ධයෙන් මම හෙඩ ක්‍රියා මාර්ගයක් ගන්නවා. අපි මාධ්‍යට කියලා වැඩක් නැහැ මේවා. මාධ්‍යට ඇවිල්ලා ප්‍රසිද්ධියේ කියනවා වගේම නෑ මාධ්‍ය කියනවා වගේම අපිට ඇවිල්ලා කවුද ඒ විකුණන තානාපති නිලධාරියා? කවුද ඒ අභාග්‍ය සම්පන්න தත්ත්වයට පත් වෙච්ච කාන්තාව? මේ මාධ්‍යයේද කියන නැත්නම් මට දැන් ලියලා දෙන්න මම හෙඩේ සම්බන්ධයෙන් තියා මාර්ගයක් ගන්න. මේ පළවෙනි දේ අපි වෙන් කරගමු ධනංජය ජනමාධ්‍ය කාර්යභාරය උඩ වෙන්නේ. ඒක තමයි ප්‍රායෝගිකව අපිට ප්‍රායෝගිකව මේක වුණ දෙනවා. මේ කතාව වැරදි. ජනමාධ්‍ය භාවිත ඕක නෙමෙයි. ජනමාධ්‍ය අභාවිතයට පත් කරන්නේ. ජනභාවිතය කියන්නේ ආයතනයකට පැහැදිලිව ඔබතුමාට කියනවා නම් කවුද ඒ කාන්තාව ලිංගික සම්බන්ධකම් සම්බන්ධයෙන් විකුණන තැනත්තා කියලා මේ දැන් මට උතන නම නොකිය ලියලා දෙන්න. මම හෙට ඒ තැනත්තා ලංකාවට ගිහින් මෙච්චර සරල නම් මේ කාරණය සරල දෙයක් නම් මම නිලධාරියෙක් විදිහට මට බලයක් තියෙනවා. මට බලයට කාරුණික වෙන්න ඔබතුමාගේ මාධ්‍යයට ඒ වගේ දෙයක් කියනවා නම් කරුණාකරලා මට නමත් එක්ක දැන් කියන්න.
mama heda mage liyuma gahala mage nidhare lankawata genala parikshanaya karana mechchara thalana eka thamai mage wage ne ne oba oba me me maadhyayata prasiddha wenna vyaparika laabha prayojana ganna wenna puluwan me wage ehema nam me katha karanne me sakachchara gannada hodha ne me meka madak nemei ne nidhare wage kiyemen kiyenawa nam mahatmaya karuna karala e toroduru mata me prashnayak ahanna mata toroduru e sathiye obata mata dannada ඔබතුමා මගෙන් ඉවත් නෑ මට තොරතුරු දෙන්න නෑ මං අහන්නේ තොරතුරු දුන්නා කියන මම ඒ ඔයා ඔබතුමා කරුණා කරලා ප්‍රසිද්ධිය කිව්වා මේ මාධ්‍යයට ඇවිල්ලා අපේ කාන්තාව තානාපති නිලධාරීන් විකුණනවා කියලා මේ පළවෙනි කාරණාව නෙමෙයි නෑ ඒ කාරණා කාරණා 10ක් තිබුණත් ඒ 10 10ම මට දැන් දෙන්න ඔබතුමා ළඟ තියෙනවා නෑ එහෙම නැත්නම් ඔබතුමා ළඟ තියෙන ඔබතුමා එක නොකිය ඉන්න ඔව් හරි හරි කියන්නේ නෑ ඔව් කතාව හරියන්නේ නෑ හරියන්නේ නෑ මම මේ වගකීම ඔබට ඔබේ ආයතනයකට වගකීමක් තියෙන වගේම මම ජනමාධ්‍ය කරුවෙක් හැටියට මම මේ රටේ ජනයාට වග කියනවා හරි වග කියනවා වග කියන්නේ නෑ මම වග කියන්නේ ජනයා නෑ 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 ජනයාට වග කියනවා නම් ඒ ජනයා මේ රටේ ඉන්න එක නිදහරි පමණයි හරි ලිංගික අපා උපවාසයේ වාදින කාන්තාව සම්බන්ධයි ක්‍රියා කරන්න අපිට ඒක තොරතුරු දෙන්න ඒක තමයි මං කියන්නේ දෙදෙනාම අපි මේ රටේ යාලා කවදාවත් මේ මාධ්‍යයට කොට අපිට ඇවිල්ලා පැමිණලා අපි අපි පළවෙනි දේ ඔබ මේ වෙනකොට අපි සේව වැඩසටහන් හතරක් පහක් කරා මමත් ඇවිල්ලා තියෙනවා ඒක නෙමෙයි මේ වැඩසටහන් මාලාවේ අපි තොරතුරු ගොඩක් ගත්තලු ඔබ දන්නවද ප්‍රශ්නයක් නෑ ඔබතුමාට ඔබ නිදහස් දන්නා දේවා මම දන්නවා ඒක දැනගෙන තමයි ඔබ දන්නා ඔබ දැනගෙන තමයි මම දන්නා ආවේ සාබා මට දෙන්න ප්‍රසිද්ධ මාධ්‍යයට ඇවිල්ලා ඒ තොරතුරු මම රජයේ නිලධාරියෙක් විදිහට ඉල්ලනවා නම් ඒක දෙන්න බැරි නම් මේ මහත්මයාට මං කනගාටු වෙනවා මේ මහත්මයා මම කනගාටු වෙනවා ඔබ මේ රටේ වගකීම් නිලධාරියෙක් කර මේ තත්ත්වයන් දන්නේ නැති එක ගැන හරි 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 විදේශගත විදේශගත මඩ පළවෙනි වටේදී තානාපති කාර්යාලයට ගිහින් ඔබතුමා මෙහෙම ප්‍රකාශයක් සම්බෝධනාවක් නැතුව නිකන් ප්‍රකාශයක් කරයි කියලා මට බුද්ධිලගේ කණින් ඇදගෙන ඉන්න බෑ ඔබතුමාගේ තොරතුරු දෙන්න හරි මම නීතිඥයෙක් කියන මම දන්නවා තොරතුරු ලැබුණොත් තමයි මට පරීක්ෂණය කරන්න ඕනේ මඩ මේක සම්පූර්ණ වැරදි මාධ්‍යවේදී කියන මඩක ගාන නෑ 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 මේක වැරදි මඩ 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 පළවෙනි වටේදී අපේ ප්‍රතිපා මහත්මයා සම්බන්ධ කරගන්න අවස්ථාව ලැබුණා මිනිස්සු මොනවා කරන්න ප්‍රකාශ මේ කරන්නේ සමා වෙන්න දෙන්න ජනයා තීරණය කරයි කමන්න කියන මට ප්‍රශ්නයක් නෑ මම නිලධාරියෙක් කතා කරන්නේ ඔබට ඔබේ වෙලාව දුන්නා කතා කරන්න හරි සමා වෙන්න වෙලාව දෙන්න ජනයා තීරණය කරන්නේ හරි සමා වෙන්න සමා වෙන්න දෙදෙනාටම සමා වෙන්න නිලධාරිය පමණයි අපි අපි මට ප්‍රශ්නයක් නෑ මම නිලධාරියෙක් හරි අපි අපි මේ තීරණය අපි ආසාවට ක්‍රියාත්මක වෙන්න පුළුවන් නිලධාරියෙක් මම ඒ හින්දා අපි දෙකම හරි තුනම කතා කරලා ඔබට ලැබුණාද මට තොරතුරු ලැබිත් දෙන්න තමයි මේ නේ හරි අපි දැන් බලමු අපි කතා කරමු ඔබතුමා විභාග ප්‍රශ්නපත්‍රයක් විදියට දෙන්න මම උත්තර දෙන්නම් හරි අපි ප්‍රතිභාග ප්‍රශ්නයක් ප්‍රායෝගික ප්‍රශ්න ගැන තමයි මම කිව්වේ මට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න ඔය තොරතුරු දෙන්න ධනංජය දැන් අපි කතා කරන්නේ මේ මේ විදිහට නම් අපි කතා කරන්නේ මේ ප්‍රශ්නේ මෙහෙම එකතනකට ලව් කරලා මේ විදිහට නම් මේ සාකච්ඡාව ගෙනියන්න බෑ හරි මට පළවෙනි වටේදී මම අනිවාර්යෙන්ම චෝදනා කරන ලංකාවේ තානාපති සේවාව අන්තිම දුර්වල බව ඒක විදේශ කාර්ය අමාත්‍යාංශයට චෝදනා කරනවා අනිවාර්යෙන්ම දැන් ඔබ පුද්ගලිකව ගන්නේ ඔබ පුද්ගලිකව ගන්නේ මේක හරි පුද්ගලිකව ගන්නේ ඔබ එක නිලධාරි කෙනෙක් මේ රටේ විදේශ කාර්ය මේ රටේ විදේශ සේවාව අන්තිමයි අකර්මණ්‍යයි අපි මේ අකාර්යක්ෂමයි විදේශ සේවාව ප්‍රතිභා මහත්මයා ඒතර විදේශ රැකියාව කියන්නේ විදේශ ගනුදෙනුවට සම්බන්ධ තැනක් හරි අපි මේක පුළුල් විස්තරය කියන්නේ මට දෙන්න වැඩසටහනේ පළවෙනි වටේදී අපේ ප්‍රතිභා මහත්මයා සම්බන්ධ කරගන්න ගිය සතියේදී ඔබතුමාට සහභාගී වෙන්න බැරි වුණා විදේශගත වෙලා හිටපු හින්දා ඒත් ඉදිරි ගෙවුණු සතිය දෙකක ඔබතුමා අපිත් එක්ක රැඳිලා ඉන්නමින් කතා කළා මේ ප්‍රශ්න සම්බන්ධව අපි මේ හතරවෙනි දවසට මේ විදේශ ශ්‍රමිකයන් පිළිබඳව කතා කරා එතනදී ඔබතුමා මානව හිමිකම් සම්බන්ධව සහ උන්ට සිදුවන හිරිහැර සම්බන්ධව වැඩි වශයෙන් කතා කළා මේ කාරණේදී එතනදී ගෙවුණු සති කිහිපෙදීත් කතා කරපු කාරණා සහ අපිට දුරකථන ඇමතුම් ලැබුණ පිරිස අතරේදී වැඩිම ප්‍රමාණයක් තිබුණේ මේ නිලධාරි මණ්ඩලය අපිට බනිනවා එහෙම නැත්නම් නිලධාරි මණ්ඩලයෙන් සිදුවන හිරිහැර තිබෙනවා මෙවැනි දේවල් සම්බන්ධව තමයි දුරකථන ඇමතුම් තිබුණේ දැන් මේ වෙනකොටත් අපේ නිෂ්පාදක කණ්ඩායමට දුරකථන ඇමතුම් ලැබෙමින් පවතින අපි මේ ඔබතුමා කතා කළායින් පසුව මේ ඔබ තුන්දෙනා වෙනුවෙන් මේ දුරකථන මාර්ගය විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා මොකද හිතෙන්නේ දැන් මේ සති 4 වෙනි සතියේදී අපි මේ කාරණේ ගැන කතා කරන්නේ ඔබතුමා දකින්න විදිහට අපි මේ වැඩසටහන තුළ කතා කරන දේ නිලධාරීන්ට බලධාරීන්ට යම් කිසි දෙයක් රැගෙන යන්න පුළුවන් වෙලා තියෙනවද මේ දින කිහිපෙ බොහොම ස්තුතියි මේ අවස්ථාවට ලබා දීම පිළිබඳ අර මඤ්ඤං වීම නම් මම පිළිගන්නවා. ඇත්තටම මඤ්ඤං වෙලා ඉන්නේ මුළු
දේශපාලන සංස්කෘතියම මංජන් වෙලා ඉන්නේ මගේ අවුරුදු 20 ගාන පොගේ කාලෙත් මංජන් දැන් මන්ද කතා කරන්නේ ඔයාද කතා කරන්නේ මට කතා කරන්න දෙන්න මට කතා කරන්න දෙන්න මට කතා කරන්න දෙන්න ඔයා කටවාගෙන ඉන්න සමා වෙන්න ඔබට ඔයා කටවාගෙන ඉන්න මිනිස්සු බලාගෙන ඉන්නවා මේක බලාගෙන ඉන්න කතා කරන්නේ ඔයා කතා කර අපි අපි අවස්ථාව දෙමු ප්‍රතිභා මහත්මයා අවස්ථාව මම නවත්තනවා මම මෙතන ගියා කතා කරන්නේ ඔබතුමාට අවස්ථාව සමා වෙන්න මම හිතන්නේ මේ විදිහට මේ සම මොන බකුවද මේ අපි එකිනෙකාට තමන්ගේ වෙලාවේ කතා කරන්න දුන්නා මම කතා කරන්නේ නැහැ මේ දේශපාලනේම මංජන් මේ රජෙම මංජන් හොඳයි මම කතා කරන්නේ නැහැ මෙතන මොනවද චාප මට කතා කරන්න දෙන්නේ නැහැ අපි වෙලාව දෙමු ප්‍රතිභාට වෙලාව දුන්නා අපි එතන යට යන්න ඔබතුමා ඔබතුමා සමා වෙන්න එතුමාට කතා කරන්න අපි අවස්ථාව දෙමු ඔයා කලබල වෙන්න එපා ඔයාට කියන්න දෙ කලබල වෙනා නම් මේ මොනේ මේ කලබල වෙන්නේ වැඩක් නැහැ නේ කතා කරලා මෙතන මේ නිලධාරියෙක් ඇවිල්ලා රජයෙන් පත් කරපු නිලධාරියෙක් ඇවිල්ලා මෙහෙම කතා කරන්න දෙන්නේ නැත්නම් සිවිල් සංවිධාන වලට මොකද්ද මේ යහපාලනේ මොකද්ද මේ ඔයා සිවිල් සංවිධාන නෙමෙයි ඔයා රජයේ නිලධාරියෙක් ඒක අමතක කරන්න එපා. ඔයාට කතා කරන්නේ මන්ද මේ? දැන් ඔයාට කතා කරන්නේ මන්ද? ඔයාට කතා කරන්නේ මන්ද? කතා කරන්න අවස්ථාවක් නැහැ. මහා ජනතාව බලා ගන්න. මේ වගේ නිලධාරීන් පත් කරලා ඉන්නේ. මේ ප්‍රශ්න විසඳන්න. මේ ආචාර්ය ප්‍රතිභාවනාව නම කියන්නේ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ රජයේ සේවකයෙක්. ඔයාට කතා කරන්න අයිතිය නැහැ. මගේ වෙලාව නෙමෙයි. මගේ වෙලාව නෙමෙයි. දැන් හරි. දැන් අපි මෙතනට අවස්ථාව දෙමු. සමහරවම කතා කරගන්න මේ වෙලාව. මේක අසාධාරණයි. මම කරන්න එපා. කතා පටන් ගත්තේ නෑනේ ප්‍රතිභා. ඉතින් ඒක කතා කරන්න නිලධාරීන් ඔබතුමා කවුරුන් නැහැ. එතුමා ඉතින් කතා කරන්න. කතා කරන්න දෙන්න මට ඔයා නිකන් මේ මෙයාට බාධා කරනවා මටත් බාධා මේ වගේ නිලධාරීන් ඉඳ තමයි මේ විදේශ සේවය නැති වෙන්නේ මේ රට නැති වෙන්නේ මේ වගේ නිලධාරීන් ගෙනල්ලා මේ වගේ නිලධාරීන් ගෙනල්ලා මොකද අපිට 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 ආචාර්යවරයා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් උගන්වන භාවිත කරන වචන බලන්න කොච්චර පහද්ද කියලා තනිකරම මේ වගේ පුද්ගලයෙක්ද කියන්නේ මගේ වෙලාව දෙන්නේ මගේ වෙලාව ඔයා සද්ද නැතුව ඉන්න මමයි කතා කරන්නේ වෙලාව දෙමුල නිෂ්පාදක කණ්ඩායම අපිට කියන මේ වගේ නිලධාරීන් ගෙනල්ලා මේ වගේ දෙන්නෙකුට කතා කරන්න දෙන්නේ නැත්තම් මේකද යහපාල ඔබ කතා කරන්නේ ඔව් ඔබතුමාගේ අදහස මේ වගේ ඇවිල්ලා මෙතනම මර්ධනීය දානවන කවුද නැගිට්ටද පුටු අපි අපි ප්‍රශ්න දෙයි බොරු කියන්නේ ප්‍රතිභා කෙලි මේ කැමරාවට කතා කරන්න මේ වගේ මර්ධනයක් කරනවන රටවල් ඉන්න මැද පෙරදිග ජනතාව මේ වගේ මට කතා කරන්න දෙන්නේ නැත්තා ඔබට කොච්චර නෑ අපි එතුමාට අවස්ථාව දෙමු ඔබ සමා වෙන්න සමා වෙන්න ඔයා සද්ද නැතුව ඉන්න මෙයා ඔයා සද්ද නැතුව ඉන්න මට මේ වගේ මෙතන මර්ධනයක් දානවන ඔබගේ විදේශ සේවා කාර්යාල තුල කොහොම මර්ධනයක් දානවද අපිට පුළුවන් තරම් දුරකථන ඇමතුම් වලට යන්න මොකද නෑ මම මෙතන ගියා කතා කරලා පොඩි වෙලාවක් ගන්න අපි අපි මේ සම්බන්ධතාවය ලබා ගනිමු අපේ දුරකථන ඇමතුම් වල හොඳයි වැඩසටහන කරගෙන යන්න මෙහෙත් එක මන්නේ කිඩිලා යන අපේ දුරකථන ඇමතුම් වලට අවස්ථාව ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා එහෙමනම් 02-94-112-516-687 අපේ දුරකථන මාර්ග ඔස්සේ ඔබට පුළුවන්කමක් තිබෙනවා සම්බන්ධ වෙන්නට හුල් මහන්තා සමගිනුත් ඔබට කතා කරන්න අද අවස්ථාව ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා ඒ වගේම ගෙවුණු සතිවලදී මොනවද අපේ වැඩසටහන තුල සිද්ධ වුනේ මේ කියන කාරණා සම්බන්ධයෙන් උත් අපි ඔබට මතක් කිරීමක් කරන්න මොන වගේ ප්‍රශ්න දොම් වෙලා තිබෙන්නේ මේ කියන දේවල් සම්බන්ධයෙන් ඔබ දැනුවත් කරන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නේ ඒ නිසා රැඳෙන්නට අපි ආරාධනා කරනවා සේයා සමගින් නඳුරේ විමසුම සොයන සේයා තුලින් අපි කතා කරන්නේ අද විදේශගත ශ්‍රමිකයන්ට තිබෙන ගැටලු සම්බන්ධව අපි ගිවුණු දින කිහිපෙදිත් මේ කාරණා පිළිබඳව කතා කරමින් හිටියේ කතා කරන්න දෙන්නේ නැහැ මේ දැන් අපිට දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමේ හැකියාවක් තිබෙනවා තවත් පිරිසක් අපි ඒ අය වෙනුවෙන්ත් අවස්ථාවක් ලබා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ ඊට පස්සේ වුණ දැන් අපි මේ සියලු දේ මෙලෙසින් ඔබට එකතු කරගෙන ඉඳි ඔබට මතක් කිරීමක් කළා ඔබට තිබෙන ගැටලු සම්බන්ධව ඔබට වැඩසටහන් නිමාව වෙනන් පසු අපේ කොළඹ ටෙලිවිෂන් ආයතනයේ දුරකථන අංකයක් ඔස්සේ ඔබට සම්බන්ධතාවය ලබා ගන්නට පුළුවන් බව ඒ හරහා ඔබට ගැටලුවක් තිබෙනවා නම් මේ ගැටලු යොමු කිරීමේ අවස්ථාව එහෙම නැතිනම් ඔබට සතුව දර්ශන තිබෙනවා හඳපට තිබෙනවා නම් ඒ හඳපට යොමු කිරීමේ හැකියාවක් තිබෙන බවත් අපි මතක් කිරීමක් කළා ඒ ඔස්සේදීත් අපිට ප්‍රශ්න යොමු වෙලා තිබුණා දින කිහිපෙදීම ජාපා අපිට ප්‍රශ්න තිබුණා
ඒ ප්‍රශ්න වෙනුවෙනුත් අපි ඉඩ කඩක් වෙන් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම උපුල් මහත්මා ගිය සතියේදී සහ මීට සතියේදී ඔබතුමාගේ ආයතනයේ නිලධාරී මහතුරුන් පැමිණියා මේ ස්ථානයට. ඒ අය වෙනුවෙනුත් ගැටළු යොමු කිරීමක් සිදු කෙරුණා. විසඳුම් ලබා දෙන්න බලාපොරොත්තු වෙන බව ඒ අය සඳහන් කිරීමක් කළා. පරීක්ෂණ මට්ටමින් තිබෙන දේවල් සම්බන්ධයෙන් උත් අවධානය යොමු කළා. ඒ සම්බන්ධවත් අපි ඔබතුමාගෙන් දැන ගන්නට අවශ්‍යයි. දැන් ගැටලුවක් තිබෙනවා නම් දැන් පිටරටක ඉන්න පුද්ගලයෙකු වෙනුවෙන් යම් කිසි ගැටලුවක් තිබෙනවා නම් ඔබතුමාන්ලා වෙනුවෙන් එක යොමු කිරීමේදී කොහොමද ක්‍රියාපටිපාටිය සකස් වෙලා තිබෙන්නේ? මට මෙන්න මේ වගේ ගැටලුවක් තියෙනවා කියලා විදේශව නියුක්ති කාර්යාංශයට යොමු කරනවා නම් පිළිවෙල කොහොමද? ඇත්ත වශයෙන්ම විදේශගත වෙලා ඉන්න කෙනෙක්ගේ ගැටලුවක් තියෙනවා නම් ඒ රටේ ඉන්න අවස්ථාවේදී ඒ අයට පුළුවන් අපේ තානාපති කාර්යාලයට ඒ අදාළ පැමිණිල්ල ඉදිරිපත් කරන්න. එහෙම නැතිනම් ඒ අයගේ ඥාතියෙක් ඉන්නවා නම් පවුල කෙනෙක් ඉන්නවා නම් අපේ විදේශ සේවා නියුක්ති කාර්යංශයට ඇවිල්ලා අපේ පැමිණිලි අංශයේ තියෙනවා ඒ පැමිණිලි අංශයට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ පැමිණිල්ල ඉදිරිපත් කරයින් පස්සේ ඒ පැමිණිල්ල අපේ ප්‍රොසෙස් වෙනවා. අදාළ ආයතන වගකිව යුතුයි අපි ගෙන්නලා ඒක විමර්ශනය පටන් ගන්නවා. ඒ එක්කම අපි ඒ විදේශයේ ඉන්න කාන්තාවට හෝ පුරුෂයාට ලංකාවට එන්න අවශ්‍ය නම් ඒ රටේ තියෙන නීතිය අනුව ඒ ක්‍රියාදාමයන් අපි අපේ තානාපති කාර්යාලයට පටන් ගන්නවා. ඒ ආකාරයට තමයි මේ අවස්ථාව අපි සරසලා දීලා තියෙන්නේ. හොඳයි. අපිට දුරකථන පුතුමක් තිබෙනවා සෞදියේ සිට දමින්දා එපහ සම්බන්ධ වෙන්න. අයිබෝන් දමින්ද ඔබට? දමින්දා අයිබෝන්? ඔව් අපිට ඇහෙනවා. ඉදිරිපත් කරන්න ඔබ අදහස. ඔව් කතා කරන්න පුළුවන් ඉදමඩ. ඔව් අපේ අහගෙන ඉන්නේ. කියන්න ඔබතුමා කියන්න. මේ පුද්ගලයන් සෞදි ආයතනයක් තුළ සේවයට යනවා. ගිහිලා අවුරුදු දෙක කාලයක් සේවය කරනවා. කළාට පසු ඒගොල්ලන්ට ලංකාවට එන්න නියමිතව තියෙනවා. හැබැයි දින වකවානු සඳහන් කරනවා ලබන මාසේ 10 මෙහෙම මෙහෙම කියලා සඳහන් කිරීමක් කරනවා. හැබැයි ඒ ලංකාවට එන්න ක්‍රමවේදයක් ඒගොල්ලන්ට සකස් වෙලා නැතිලු. ඒ වෙනුවෙන් දැන් ඒගොල්ලන්ට දැන් කියනවලු මාස 10 කාලයක් තව වැඩිපුර වැඩ කරන්න කියලා. ඒගොල්ලෝකට කැමති නැහැ. මේගොල්ලන්ට දැන් ගේපු ක්‍රමවේදය මත දැන් ලංකාවට එන්න ඕනේ. ඒ වෙනුවෙන් කිසිම පහසුකමක් නැහැ කියන එකයි කියන්නේ. ඒගොල්ලන් ලංකාවට එන්න මොකක්ද තියෙන ක්‍රමවේදය? නෑ, ඇත්ත වශයෙන්ම සේවකයෙක් විදේශගත වෙනවා නම් අපේ කාර්යාංශයේ එයා සේවා ගිවිසුමකට ඇතුළත් වෙනවා අවුරුදු දෙකක කාලයකට. එතකොට අවුරුදු දෙකේ කාලය ඉවරුනායින් පස්සේ ඊට වැඩි කාලයක් ඒ රටේ සේවය කරන්න අවශ්‍ය නම් ඒ සේවකයාට ඔහු නැවතත් අපේ තානාපති කාර්යාලයට වෙලා තමන්ගේ ලියාපදිංචිය ලබා ගන්න ඕනේ ඊළඟ කාලය සඳහා. එහෙම ලබා ගන්න අවශ්‍ය නැතුව ඔහුට අවුරුදු දෙක ඉවර වෙලා ලංකාවට එන්න අවශ්‍ය නම් ඒ අදාළ සේවා කරන ස්ථානයේ නිලධාරීන් ඔහුව මුදා හරින්නේ නැත්නම් ඒ පුද්ගලයාට පුළුවන් එතුමාට පුළුවන් අපේ තානාපති කාර්යාලයට ගිහිල්ලා අවුරුදු දෙක ඉවරනන් පස්සේ ඔහුට අනිවාර්යයෙන්ම අයිතිවාසිකම ලැබෙන හින්දා තානාපති නිලධාරී කාර්යාලයට ගිහිල්ලා නිලධාරීන් නම් වෙලා පැමිණිල්ලක් ඉදිරිපත් කරයින් පස්සේ නිලධාරීන් ක්‍රියාත්මක වෙනවා ඔහුට අවශ්‍ය ලේඛන සකසලා ඔහුව ලංකාවට එවන්න. ඔබතුමාට පැහැදිලිද පිළිතුර? අකාමයක ඉවර වෙන්න ඉවරුණයින් පස්සේ දවසක්වත් රැඳිලා ඉන්න එපා කියලායි මම ඉල්ලීම කරන්නේ. එහෙම වුණොත් ඒක නීති විරෝධී වෙනවා. අකාමයක ඉවර වෙන්න දින අඩුම ගානේ සතියකට කලින් හරි අපේ තානාපති කාර්යාලයට ගිහිල්ලා වාර්තා කරන්න. එතකොට අදාළ නිලධාරීන් උපදෙස් දෙයි ලංකාවට එවන්න එන්න ඕන ආකාරය සම්බන්ධයෙන් ඔහුට උපදෙස් ලබා දෙයි. 0294112 616 අපේ දුරකථන අංකයේ ඒ දුරකථන මාර්ගය ඔස්සේ ඔබට ගැටළු යොමු කිරීමේ හැකියාවක් තිබෙනවා. ගෙසදී දෙමුණු ගැටලුවකට ඔබතුමාගේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් ප්‍රතිභාගී විලාප දෙන්නේ නැද්ද එතකොට? අපි අවස්ථාව ලබා දෙන්න. මට එපා. මේ විලාප යහපාලනේ ඒකනේ. යහපාලනේ කියන්නේ මිනිසුන් කතා කරන එක නවත්තන එක.
මම කතා කරන්නේ නැහැ මෙතනින් එයා. යාපාලනේ ඔබ තුමාට මම යාපාලනේ නැතිද මම අම්මල විලාද දුන්නේ. ඒක අමතක කරන්න. දැන් මෙතනින් දැන් මම මෙතනින් එහා කතා කරන්නේ මට බාධා කරන කරොත් ඉවරයි. දැන් මම වචනයක්වත් මෙතුමාගේ උපුල්දී ශප්‍රේගේ කතාවට බාධා කරේ නෑ. දමම්මලින් අපිට දුරකතන පුතුමක් තිබෙනවා අපි අවස්ථාව ලබා දෙන්න. අපිට බාධා කරන්න එපායි. අයිබෝවන් කවුද මේ දමම්මලින්? අයිබෝවන්. ඔව්. අදහස් දක්වන්න පුළුවන් ඔබතුමාට. හරියට හරි බොහොම හරි කතා කරන්න පුතමා කතා කරන්න පුළුවන් ඔබතුමාට කතා කරන්න බෑ ඔය විදේශ සේවකෙන් ආපු මහත්තයාට අනිත් පහතු දෙන්නටයි මම මේ පොඩ්ඩක් දැනගන්න කියන්නේ මං ගැන කියන්න ඔබතුමා මේ මගෙත් මෙහෙ වැඩ කරනකොට මම කකුල කරන්නේ නැකපාරක් 2008 ඔව් ඔබතුමා මේ දිගටම කතා කරන්න දුරකථන මාර්ගයෙන් ඔබතුමා නැතුව අපි රූපවාහිනියෙන් බලාගෙන කතා කරමු. මම මගේ ඔබ රූපවාහිනිය අමතකලා දිගටම කියාගෙන යන්න. ඔව් ඒ වෙලාවේදී මම විදේශ සේවයකට කතා කරන්න කකුල ගැල්ලේ ඉන්නවට නම් ඩොබෙල් අල්මන හොස්පිටල් එකේ මම හිටියේ. ඒ වින්නවල මම කතා කරලා විදේශ සේවයෙන් මගේ පැත්තෙන් මට මොනවද කරන්න පුළුවන් කියලා. එතකොට මම කොන්ට්‍රැක්ට් එක ඉවර වෙන්නේ කියලා කකුල ඇක්සිඩන්ට් වුණේ මට දෙසැම්බර් 23 2008 නමුත් මගේ කොන්ට්‍රැක්ට් එක ඉවරයි නොවැම්බර් 1 ඒ වෙනකොට අපිට කොහොමවත් යන්න තරම් තිබුණේ මේ හදිසිය ආය ගිහිල්ලා ඉන්වෙස්ටර් ගිහිල්ලා මේ විදේශ වලට ගිහිල්ලා මේක ගහගන්න උත්තරොත් මේ ඒ තියෙනකොට ඊට පස්සේ මේ උනාට පස්සේ මම කතා කරා මාධව මහත්තයා එතකොට කවුද මේ ජයසිංහ මහත්තයා ඔක්කොටම කතා කරලා ඉතින් ඊට පස්සේ සභාපතිතුමා කවුද ඒ නම මට මතක නැහැ එයාට කතා කරලා කිව්වා මෙයා කිව්වේ ඔයාලා දැන් ඉන්ෂුරන්ස් එක ඉවරයි දැන් අපිට මුකුත් කරන්න බෑනේ කියලා. මම අදවත් මේ කම්පැනි වැඩ කරන්නේ කම්පැනි හොඳින් ඉඳන් මම මේ ඉන්නවා නැත්තම් මෙලකට මම මේ අයින් කරනවා ලංකාවට ගිහලා හරි මම රස්සාවක් කරගන්න බෑ වගේ රස්සාවක් කැල්ල දින්නේ. මේ එහෙමද යා විස්තර මාස්ටර් ගොඩක් කරා වැඩ කතා කරන්න ඉඩ දුන්නේ නැතුව බාධා කරපු නිසා මම මේ පණිවිඩය දෙන්නයි ගත්තේ ඔයාලට. නෑ මට උත්තරයකුත් තියනවා දෙන්න ඔබතුමාට අවශ්‍ය නැහැ. ඔව් කියන්න මොකද්ද? මගේ ඉන්ෂුරන්ස් එක ගැන කතා වාරි නමුත් අපිට ඒ වෙලාවෙදී අපි වැඩගාන කාන්තාවනේ අපිට ගිහිල්ලා අදිච්ච අපිට වාහන නැහැ ගිහිල්ලා මගේ ඉන්ෂුරන්ස් එක ඉවරයි මට ගිහිල්ලා මේ ඉන්ෂුරන්ස් එක හදා ගන්න ඕනේ කියලා කියලා කියන්නේ නෑ මෙහෙමයි මහත්මයා මේ ඔබතුමාල්ලා විදේශගත වුණායින් පස්සේ ඔබතුමාල්ලා අපේ ආයතනයේ ලියාපදිංචිලා විදේශගත වෙන සෑම ශ්‍රමිකයෙකුටම අපේ ආයතනයේ වගකීමක් තියෙනවා එතකොට ඔබතුමාලටත් ඒ වගේම වගකීමක් ආ යුතුයකමක් තියෙනවා අනිත් පැත්තට ඔබතුමාලගේ අවුරුදු දෙකේ සේවා කාලය ඉවරනයින් පස්සේ ඔබතුමාලා ඒ අදාළ රටේ රැඳිලා ඉන්නවා නම් නැවතත් අකාමයක ඔබතුමාලා ලබා ගන්න ඕනේ රැකියාව කරන්න අමතර කාර්යයක් අකාමයක ලබා ගන්නවා වගේම අපේ කාර්යංශයේ ලියාපදිංචි වීමත් නෛතික ප්‍රතිපාදනයක් වගේම ඔබතුමාලගේ යුතුයකමක් හා වගකීමක් වෙනවා ඒකට හේතුව තමයි ඔබතුමාලා කොන්ත්‍රාත් එක අස්සම් කළා ඒ රටට යන තැන අපි දන්නවා අවුරුදු දෙකක් ඇතුළත ඔබතුමාලා යන්නේ කොතනද ඉන්නේ කොතනද කියලා. ඔබතුමාලා අවුරුදු දෙක ඉවරුනායින් පස්සේ ඒ රටේ කොහේ ඉන්නවද කියලා අපිට හොයාගන්න බෑ අපේ ඒක අපේ ආයතනයේ ලියාපදිංචි වෙනා නැත්නම්. ඒකත් මේ ඔබතුමාලාගේ වගකීමක් හා යුතුයකමක් කියලා සලකන්න ඕනේ ඔබතුමාලත්. ඔබතුමාලාට යම්කිසි කරදරයක් හානියක් වුණා නම් ඉන්ෂුරන්ස් එක නැති වුණත් අපට අපේ අර තියෙනවා වර්කර්ස් වෙල්ෆෙයාර් ෆන්ඩ් සේවකයන්ගේ සුපසාධන අරමුදල තියෙනවා. ඒකෙන් හරි ඔබතුමාලාට අපට දීමනාවක් ලබා දීලා සහයෝගයක් දක්වන්න පුළුවන්. ඔබතුමාලා නැවත අපේ ආයතනයේ ලියාපදිංචිලා ඉන්නවනම් විදේශගත වෙන ශ්‍රමිකයෙකුට තියෙන නීතිමය අයිතිවාසිකමක් නෙමෙයි අපේ ආයතනයේ ලියාපදිංචි නොවී රටකට ගිහිල්ලා ඒ රටේ කරදරයකට භාජනය වුණාන් පස්සේ මට මේ අයිතිවාසිකම දියල්ලා කියලා කෑ ගහන එක නීතිමය අයිතිවාසිකමක් නෙමෙයි. ඔබතුමාලා යුතුයකමත් රට යන සෑම ශ්‍රමිකයෙක්ම තේරුම් ගන්න ඕනේ ඒ යන අයටත් යුතුයකමක් තියෙනවා කියලා මේ ආයතනයේ ලියාපදිලා මගේ ආරක්ෂාව සලසා ගන්න එක යුතුයකමක් හා වගකීමක් තියෙනවායි කියන එක සෑම ශ්‍රමිකයෙක්ම හිතර ගන්න ඕනේ. හොඳයි එහෙමනම් දැන් ඒ ගැටලුව වෙනුවෙන් ඔබතුමාගේ අදහස් දක්වීමේ ප්‍රථම මහත්මයා මම ඔබතුමාට දැන් අවස්ථාව ලබා දෙන්න සූදානම්. බාධා කරන්නේ නැහැ නේ? නැහැ. කිසිදු බාධා කිරීමක් කරන්න නැති වෙයි. ඔබතුමාලා දෙදෙනාගෙන් මම ඉල්ලීමක් කරනවා. ධනංජයෙන් දෙවි බාධා කරනවා. ධනංජය බාධා. අපි කවුරුත් බාධා කරන්නේ නැහැ. ප්‍රථම මහත්මයා ඔබතුමාට අවස්ථාව. ඔබතුමාගේ හොඳ යාළුවෙක් නේ මම බාධා කරන්නේ. හොඳයි ඔබතුමාට අවස්ථාව. බාධා කරන්නේ නැහැ. කරේ නැහැ නේ. මම පටන් ගත්තේ නැහැ. ඇත්තටම රටවල් ගානක මම සංචාරය කළා දැකලා තියෙන දෙයක් තමයි. මේම සුන්දර ලෝකයක් තියෙනවා නම් ලංකාවට මේ තත්ත්වයක් වෙන්නේ නැහැ. දැන් ගිහිල්ලා බැලුවොත්
Kuwait surakshita nivase. Kee dine kinnavada. Kuwait surakshita nivase. Lamain hambuinna kee dine kinnavada. E winwin ganna kriyamarga winwin. E inna thanapati karyare niladarin kee dine kyanavada. Eka nemei wennoni. Me kiyana taram upul deshapriya mahatmaya honda mahatmaya. මේ ඉඳන් එතුමාට ගොඩක් දේවල් කරන්න පුළුවන්. නමුත් උපුල් දේශප්‍රිය මහත්මයාගේ දැක්ම නෙමෙයි මේ ලෝකේ තියෙන්නේ. ඒ ගැටලු ගන්න නිලධාරීන් කී දෙනෙක් ඉන්නවද? මම යොමු කරන පළවෙනි ප්‍රශ්න ඒකයි. කුවේට් කාර්යාලය, ලෙබනන් කාර්යාලය, සෞදි අරාබි කාර්යාලය කවුරු හරි එනවනම් පැය 24 ඉන්නවයි කියලා ඇති. නමුත් හිටියත් ඒ අයගේ දුක්කම් කටළු ගන්න එක නෙමෙයි ඒ අයට බාබාගෙන් වෙන කරදරේ බාබා නිසා ඒ අය මේ රැකියාව දාලා යන්න වෙන කරදරේ ලංකාවට මේන තත්වයක් එක්ක අපි බලන්න ඕන කරුණු කාරණා දෙකක් තියෙනවා ඇත්තටම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සෑහෙන කාර්යයක් ඉටු වෙනවා නමුත් ඒක ලංකාව තුල ඉටු වුණාට ඒක ඒ රාජ්‍යයන් තුල ඉටු වෙනවාද නැද්ද කියන එක අපිට තව දුරකතන ඇමතුම් වලින් බලා ගන්න පුළුවන් මම කියන කාරණේ ඒක නෙමෙයි මේක අපිට නවත්තන්න බෑ ලංකාවේ දෙවනි ආදායම් මාර්ගය වෙන්නේ තනිකරම මේ ශ්‍රමිකයන් විදේශ ශ්‍රමිකයන් විදේශගත කිරීම ඒක අපි කරන්න ඕනේ නමුත් ඒක කරනවට වඩා ඒකේ පරිපාලනීය ව්‍යුහය අපි දකිනවා ඊට වඩා වෙනස් වෙන්න ඕනේ මොකද ඒකට හේතුව තමයි අපි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වෙලා කෙනෙක් වෙනත් විදේශ රටකට ඇරියට එයාගේ නම්බර්ස් තියෙනවද ඒ අයට ඩිරෙක්ට් කතා කරන්න පුළුවන්ද රඳවගෙන ඉඳලා කී දෙනෙක් දුක් කම්ෆර්ටබල් විඳලා බිල්ඩින් වලින් පැනලා ලංකාවට එනවද මම අහනවා එක දෙයක් විදේශ කාර්යාංශයේ ඉන්න අපේ දේශප්‍රිය මැතිතුමාගෙන් මේ ඉන්න සියලුම දෙනාගේ කන්ටැක්ට්ස් නම්බර්ස් තියෙනවද නැද්ද හරි අපි දුරකථන මුතුමක් තුබෙනවා ඉතාලියේ සිට අපු හැම මහා පහ සම්බන්ධ වෙන්නේ ඔබතුමාට අවස්ථාව තිබෙනවා ආයිබෝවන් ආයිබෝවන් ඔව් ඔබතුමාගේ අදහස් දක්වන්න පුළුවන් ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාට මම කියා සිටිනවා ඇත්තෙන්ම අර විදේශ සේවා අමාත්‍යාංශයේ නිලධාරීතුමාට කියලා නිලධාරීතුමනි ටිකක් විනය ගරුකව වැරදි කරන්නේ කියන්නේ අනිත් කෙනාට පැනදෙන්න ඔබතුමාලා උගත් මනුස්සයවතේ ගිහිල්ලා බුද්ධිමත් වෙන්න විශේෂයෙන්ම වගේ කියන්නේ සමාජයේ වෙලා වාපුවක් පමණක් කතා කරද්දි මැදට පරිච්ඡේද පාර තාක්කෝ කණින්න ඔබතුමාගේ ගැටලුවක් තිබෙනවා නම් යොමු කරන්න පුළුවන් අපි ඒ වෙනුවෙන් ඔබතුමාට ගැටලුවක් තියෙනවා නම් කියන්න ඔබතුමාගේ උපදේශය මම ඉහලින්ම පිළිගන්නවා ගැටලුවක් කියලා සතුන් තාක්ෂණික ගැටලුවක් නෑ මට උපදේශ මට හැසිරෙන කතා කරලා පුළුවන් අනිත් අයට ඔබතුමාට පුළුවන් නම් මේ අනිත් මහත්තයාට උපදෙස් දෙන්න මේ ආචාර්ය ප්‍රතිභාමහනමාව ඒක තමයි ඔබතුමා හොඳයි උදම උපදේශය ඔබතුමාට ගැටලුවක් තිබෙනවාද අපුවන් මාරුවා තියෙනවා නම් කියන්න ඔව් ඔබ මහත්මයාට අවස්ථාව දෙන්න යම් කිසි විදියක අර කවුද චාප මහත්මයා යතින මහත්තයා සම්පූර්ණම අර ෆෝන් කෝල් පුරෝණ හරිද කියලා බලන්න ඕන. ඒ බලා අරින්න ඕන. නැත්තම් ඒක වෙන්නේ නැහැ. මේ වෙන්නේ මෙහෙම මොකද? කිරිම ෆෝන් මිනිහෙක් ඉන්න අවශ්‍ය කරන අර මේ රෝමේ ඉන්න පවුද මේ මේ මේ. මට නම ඉන්නේ නැහැ. මේ 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 ක්‍රිස්ටෝපර් හිට දෙනම මහත්තය කියලා කිසිම දෙයක් දන්නේ නැහැ. ඔකේ දෙනවා අර ෆෝන් එකක් දෙනවා මේකක් දෙනවා. ඔය මම මේ මිනිස්සුන්ම හොඳයි දුරකථනය විසන්දි වුණා අපි ඔබට ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා මතක් කිරීමක් කරනවා දැන් ඔබතුමා මහත්තයා අපි ගියේ සතිවලදී අපිට ප්‍රශ්නම කළානේ දැන් මේ ප්‍රශ්නවලට ඔබතුමාගේ පැමිණි නිලධාරී මහතුරුන් විවිධ පිළිතුරු ලබා දුන්නා දැන් මේ දේවල් පිළිබඳව අපි නැවත වතාවක් මේ වෙලාවේදී කෙටියෙන් බලන්න අවස්ථාවක් උදා කරගන්න සූදානම් වෙලා ඉන්නේ අපි බලමු ගෙවුණු සතිවලදී මෙතනට ආපු නිලධාරීවරුන්ට යොමු කළ ගැටලු වෙනුවෙන් නෑ මොන වගේ පිළිතුරක් ලබා දෙයිද මොන වගේ කටයුතු කරනවා කියලාද ගෙවුණු සතිවලදී කිව්වේ කියලා මෙන්න මේ අවස්ථාව මේ මම අම්පාරේ මගේ ඒවල් මම දැනට ඇවිල්ලා මාස 11යි මේ 12 වෙනි මාසේ යන්නේ මම ඇඩ්මිට් මම රියදුරු රැකියාවට ආවේ මම ඇඩ්මිට් ඇස්සන් කරේ ෆියල් 1200ට මට ආපු පළවෙනි මාසේ 1200 ලැබුණා
දෙවනි මාසෙ ඉඳලා මට රියාද ආහයි දෙන්නේ මමයි මගේ නෝනායි දෙන්නම අපි දෙන්නම ආවේ මම කැමිනිලක් දැම්මා අම්පා මේ විදේශේ කියන්න දෙන හැම තැනම කිව්වා ඔය කීර්ති මඩුගල්ලට කීර්ති මුතු කුමාරගේ ඔය හැම දෙනාම දැනුවත් කරා ඉතින් එයාට මාස 10ක මට හදිසියේ මාස 10ක පඩිය තව එන්න දෙනවා පියා 2000 අඩු අනික පඩියක් හොඳ බලන්න පුළුවන් නම් සර් සර් ඔය මංගල සම්දිනි සර් කියන්නේ කැමිනිල්ල ගැන 550 CD 550යි 15යි 10යි මගේ බැවින්දි අංකේ සර් මේ ගිය සතිය අපිට මට විසඳුමක් දුන්න නේද මේ ඔබ ගොඩක් ප්‍රශ්න කොහොම හරි ඉස්සරලා දෙනවා කියලා ඔය විදේශීය යන ඉති කාර්යයන් සර් කිව්ව නේද මේ ඒජන්සියෙන් හරි මගේ පරිය මේ එක වැටුක හැරගෙන දෙන්න මේ සාකච්ඡා කරලා මොකක් හරි කරනවා කියලා පිළිතුරක් දුන්න නේද සර් තවද ඔව් 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 සර් මට ඊට අමතරව මම පව්වදා උදේ වැඩසටහනට පව්වදා උදේ ඔය සර්ට මම කතා කරාද කතා කරාද උන්නාද කියලා කිව්වද නේද මට පස්සෙ ගිනි ගත්ත කියලාද ඔබ කියන්නේ පැනලා කියන්නේ දැන් ඔයගොල්ලෝ ඒ ස්ථානයෙන් පැනලා වෙන තැන් වල 59 දෙනෙක් සර් 59 දෙනෙක් කිලර් කම්පැනියේ පැනලා ඉන්නවා සර් ඉන්දියන් එම්බසියෙන් ඔක්කොම ඔයාලා වැඩ කරනවා ලොකුමාර් ඔයගොල්ලෝ වෙන තැන් වල වැඩ කරනවා එතකොට ඔයගොල්ලගේ ගමන් බලපත්‍රය කාගාව තියෙන්නේ හරි එතකොට දැන් ඔයගොල්ලන්ගේ ප්‍රශ්න විසඳන ඒ කෆිල්ව කැඳෙව්වද තානාපති කාර්යාලයට මොකද බනින්න හේතුව ලංකාවට එන්න ඕන නමුත් නෑ මට කියන්න ඔය සිදර් කම්පැනියෙන් ඕගොල්ලෝ පැන්නේ ඕගොල්ලෝ මොකක් හරි හේතුව සිදර් කම්පැනියෙන් පඩි ගෙව්වේ නැද්ද නැත්නම් ඔය රණ්ඩුව නිසාද මොකක්ද ඒ පයින් හේතුව නෑ මොකද්ද එතන එතන රණ්ඩුවක් වීම උඩ ඕගොල්ලන්ට බයක් හිතුනද 50 දෙනෙකුට මොකද්ද ප්‍රශ්නේ ලංකාවේ ගිය කම්පැනි එක මොකද්ද 50ම එකටද ගියේ මං අද පොඩි වැඩක් කරා අද මේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුත් කාර්යංශයේ තිබෙනවානේ මේ මං හෙව්වා මේ අපිට මොකක් හරි පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න පුළුවන් ක්‍රමය මොකද්ද කියලා
මම හොයාගෙන ගිහින් මේකේ තියෙනවා question and answers කියලා. ඒ කියන්නේ ප්‍රශ්න සහ පිළිතුරු. මම අද email එකක් දැම්මා, මේ message එකක් දැම්මා 3:23ට හැන්දෑවි. මම මේ message එකේ ලිව්වා to inform an urgent matter. මම හදිසි කාරණයක් කිව්වා. මම ලිව්වා මගේ ඇත්ත නම, මගේ email address එක. මම මේ කිව්වා මට අතිශය හදිසි පණිවිඩයක්, වැදගත් තොරතුරක් දෙන්න තිබෙනවා. මංගල රන්දිනි මහත්මියාව කන්ටැක්ට් කරන ක්‍රමයක් මට කියන්න. ඉක්කෝ ඔහුගේ ජංගම දුරක අතන අංකය දෙන්න. වෙන කිසියම් ක්‍රමයක් මට දෙන්න. මම දෙන්නේ 3:23ට. ඔව්. මං දැන් 9යි 9 කිට්ටු කළා වගේ ගෙදරින් ආවේ. තව වෙනතුරු මට කිසිම උත්තරයක් ආවේ නැහැ. එතකොට දැන් මේකෙන් තේරෙන්නේ මොකද්ද? දැන් මම ජනමාධ්‍ය කරුවේ. මට සුවපහසුවට මගේ ලැප්ටොප් යන්ත්‍රයෙන් මට මේක කරන්න පුළුවන් වුණා. දැන් ඔබ මේකෙන් තේරුම් ගන්න ඕන දේ. ඔය යව කොතනද දේ? මේක තියෙනවා මේ ඔබේ සයිට් එකට ගියාම පැහැදිලිම තියෙනවා. කෝල් සෙන්ටර් එකට. කෝල් සෙන්ටර් එක නෙවෙයි ඒක තිබෙනවා. නෑ ඉන්නකෝ ඒක තියෙනවා. දැන් මම සාමාන්‍ය කෙනෙක් විදිහට මේක බලන්නේ. ඉතින් මම දකින පළවෙනි තැන ප්‍රශ්න ගැටලු පිළිතුරු. ගිහලා බලන්න ඒක තියෙන භාෂා දෙකෙන්ම. ඉතින් මම මගේ තර්කය මේකයි. ඔබ කියන තරම් ඔතන කාර්යක්ෂම නම් ඕක නම් බහුදාන බලන්න. ඉතින් එහෙනම් වැඩක් නෑනේ. මම කතා කරන්නේ ඔක්මාන්න. එතකොට මගේ නංගිට දුබයි වල ගියා මයි ඩාටින් ගිහින් ඉන්නවා පස්සේ එතන දුබයි වල මේ තා කුණේ තාන් ගල්පකේ ගියේ තාතර දැන් ගිහින් ඉන්නවා කොහොමද ගියා එක ටයිම් 22ක් මට කරන්න ඕන හරිද ටයිම් 22ක් මට සම්පූර්ණ කරන්න ඕන පස්සේ මම මේ තාත් කල්ප එන්න පස්සේ ඇස්සේ ලාගෙන මට කතා කරන්න යන්න ඕන ඒ කියන මොකක්ද මුලින් සඳහන් කළේ? CD. හා හරි. මගේ ප්‍රශ්නේ මමත් ඇවිල්ලා ඉන්නේ ලක්කොට දෙකෙන්වත් ඇන්ජලාගෙන්. ඇන්ජලා දැන් අපි මායි මහත්තයා දෙන්නම ඉන්නේ. ලක්වාජිගේ අපි පොත් බාර දුන්නේ ලක්වාජිගේ වෙන තැනකට පොත් බාර දීලා ඉන්නේ අපි එවලා තිබුණේ වෙන තැනකින් අපි මෙහේ අතේවලා තියෙන වෙන ඒජන්සියකින්. ඔව් ඔබතුමාට ප්‍රශ්න කරන්න පුළුවන් එතුමී ඉන්නවට. දැන් මට තරහ නැතුව කියන්න මේ ලක්රාජ් කියන්නේ ලංකාවේ ඒජන්සියද? ඔව් ලංකාවේ. ඒතොර කොළඹ 12 ලක්රාජ් ඒජන්සිය. ඒතොර දැන් ඇන්ජලා ඉන්නේ කොයිද? ඇන්ජලා ඉන්නේ ලංකාවේ ඒජන්සිය ඇන්ජලාගේ. මහත්තයාගේ නම උදේ ඇන්ජලා තමයි ඒජන්සිය කරන්නේ. දැන් ඩුබයි වල සම්බන්ධය කිව්ව නේද ඉස්සරහට?
Dubai Saudi 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 දැන් අපි ඉන්න ගෙදර බාබට එයා ඍජුවම කතා කරනවා කතා කරලා හමත් ඉන්න තැනම කතා කරලා තමයි පඩිය ප්‍රශ්න කිව්වේ ආත ඔයාලා රුයා මේ රියල් 1000ක් ගන්න අරගෙන ඉවර වෙලා මේ පැහැදිලි වෙන ඔබට අපිට යොමු කළ ප්‍රශ්න මොනවද කියලා පුළු මහත්තයා. ඔව්. දැන් මේ යොමු කරපු ප්‍රශ්න අතරේ අපිට තවමත් මේ මේ යොමු කළා තියෙන ප්‍රශ්න වලට විසඳුමක් තවම මේ කිසිම දෙයකට ලැබිලා නැහැ. අපි ඒ ගැන කතා කරන්න ඉස්සෙල්ලා සෞදි ඉඳලා රොෂාන් මහත්මයා සම්බන්ධ වෙනවා. එතුමාව සම්බන්ධ කරගෙන එතුමාගේ ප්‍රශ්න විසඳුමක් ලබා දෙන්න මේ කාරණා ගැන කතා කරමු. ආයුබෝවන් රොෂාන් මහත්මයා ඔබතුමාට. ආයුබෝවන්. ඔව්. අදහස් දක්වන්න ඔබතුමා. ඔබතුමාගේ අදහස් දක්වීම කරන්න. හොඳයි ගැටලුවක් තියෙනවා නම් ඔබතුමාට ගැටලුව ඉදිරිපත් කරන්න පුළුවන් මේ වෙලාවේ. මම මගේ ඔක්කොම සාධක තියෙනවා මේ චාප් මහත්මයා කියපු අපි අපි ඒව ඔක්කොම පටිගත කරලා සහ හැම ඩීටේල්ස් එකක් ඇතුළම එවන්නම්. මොකද චාප් මහත්මයා කියපු කාරණේ මොනවද මොන කාරණේ සම්බන්ධවද තියෙන්නේ සාධක? චාප් මහත්මයා කියෝනේ අර ඔය දෝෂණ මොකද ඔය ගෑනු ළමයට වෙන අසාධාරණකම්. ඔව් ඔව් ඔව්. ඒ සම්බන්ධ සියලු තොරතුරු ඔබතුමා ළඟ තියෙනවා. මට ෆැක්ස් කරන්න මම ඕක තියෙනවා. ඒක ඔක්කොම අපි පටිගත කරලා ඒව රෙකෝඩින් පිටවත් තියෙනවා අපි ළඟ. අපි ඒව ඉදිරිපත් කරන්න ඕන. හොඳයි. දැන් මේ අපේ උපුල් මහත්මයාට යොමු කිරීමේ හැකියාවක් තියෙනවා. එතුමගේ ෆැක්ස් සංඛ්‍යාව ලබා දෙන්න පුළුවන් ඔබතුමාට. මං හිතන්නේ දනංජි ඒක සාධාරණ නෑ. මම පොඩි මැදිහත්වීමක් කරන්න ඕනේ. මේක ඊට වැඩිය සීරියස් වැඩක්. මේ මිනිස්සු බිල්ලර දෙන්න බෑ. මේ ඊට වැඩිය සංවිධානාත්මක තැනකදී තමයි මේක කරන්න ඕන අපි. හරි එහෙනම් අපි කොළඹ ටෙලිවිෂන් එකට යවන්න කියමු. මං කියන්නේ මේ මේ ටෙලිවිෂන් එකේ මැදිහත්වීමත් එක්ක අපි තවත් කණ්ඩායම් සම්බන්ධ කරගෙන ඒවලා අපිට ඔව් අපි අපි කණ්ඩායම් සම්බන්ධ කරගෙන ඒක කරන්න ඕනේ. අපි සියල්ලම ලබන්න ඕනේ. මේ මෙහෙමයි මේක මේ සිම්පල්ද මහ විශාලද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. ඒක තමයි ප්‍රශ්නේ. කරුණා කරලා ඉන්න අපේ රටේ පුරවැසියෙකුට කරදරයක් හානියක් වෙලා දිනනවා නම් ඔබතුමා ළඟ තියෙන තොරතුරු මේ කලම්පු ටීවී ආයතනයට එවන්න එතුමල්ලා රහසිගතව අපිට ඒව ආවි. අපි මේ පරීක්ෂණය පවත්වනවා. මේක ලොකු වෙනකන් ඉන්නද මේක සිම්පල් වෙනකන් ඉන්නද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. මේක වවාගෙන කන්න ඉඩ දෙන්න එපා. මේක එවන්නේ නිලධාරීන් අහු වෙනවා නම් ඒ දේවල් වලට මම ප්‍රසිද්ධියේ මේ වගකීමෙන් කියනවා මට කරුණාකරලා ඔය තොරතුරු ඔබතුමල්ලාගේ ටීවී ආයතන හරහා ලබා දෙන්න. මම අවනේ වාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. එහෙම වුණොත් මම ඊළඟ දවසේ මේ පුටුවේ ඉඳ ගන්න ඇවිල්ලා. ටෙලිවිෂන් එක මැදිහත් වෙලා කරමු. කරන්නේ අපි එහෙම කරමු. දැන් මම අර අපි පසුගිය සතිවලදී යොමු කළ ප්‍රශ්න ටික ඔබතුමාට යොමු කරන්න හදන්නේ. අපිට සෞදි ඉඳලා කෙනෙක් කතා කළා. එයා ලංකාවෙන් සෞදියට යන්න ඉස්සෙල්ලා ගිවිසුමකට අත්සන් කරනවා. ඒ අත්සන් කරන ගිවිසුමේ තියෙනවා මට රුපියල් 1000 අපි මේ කෙමු එයාට ලබා දෙන ක්‍රමයේද රුපියල් වලින් අපි කතා කරමු මෙතනදී. 1200ක් ලබා දෙනවා කියලා කියනවා. හැබැයි එහි ගියාට පස්සේ පළවෙනි මාසයේදී 1200ක මුදල පොරොන්දු වෙච්ච 1200 ලබා දෙනවා. හැබැයි දෙවෙනි මාසයේ ඉඳලා ඔහුට ලබා දෙන්නේ 1000ක මුදලක් විතරයි. එතකොට එයාගේ ඉතුරු ඒ 200 වෙනුවෙන් කවුද වගකීමක් දරන්නේ? ඒක ලබා ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවාද? ඒක ලබා ගන්න ඕන කියලා තමයි එයා කිව්වේ. ඔව් තියෙනවා. ඇත්ත වශයෙන්ම එහෙම සේවා ගිවිසුමට පටහැනිව සේවය ලබා ගන්නා තැනැත්තෙක් අපේ පුරවැසියෙක් සේවය ලබා ගන්නා තැනැත්තෙක් ක්‍රියා කරනවා නම් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ල තානාපති කාර්යාලයට ඉදිරිපත් කරන්න ඕනේ එයා විදේශයක ඉන්න හින්දා. එහෙම නැත්නම් එයාගේ ළඟම ඥාතියෙන් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ ආයතනයට පැමිණිල්ල ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට අපේ ආයතනය ලංකාවෙන් ඒ සේවකයව විදේශගත කරපු ඒජන්සිය අපි ගැඳවනවා පරීක්ෂණයට. මුලින්ම ගැඳවන්නේ ඒජන්සිය. ඒජන්සිය ගැඳවලා ඒජන්සිකරුට සාධාරණ කාලයක් දෙනවා අපි මේ කාලයට පෙර මේ ගැටලුව විසඳන්න ඕනේ කියලා. එතකොට එයා එයාගේ විදේශීය නියෝජිතයත් එක්ක සම්බන්ධ වෙලා මේ වැටුප් ප්‍රශ්නේ විසඳන්න ඕනේ. ඔහුට ඒ වැටුප් ප්‍රශ්නේ විසඳන්න හැකියාවක් නොමැති වුණොතින් අපි ඒ ඒජන්සිකරුට විරුද්ධව නඩු පවරනවා. අපි තීන්දුවක් දෙනවා මේ හිඟ වැටුප මෙච්චරයි මේක මේ වන්දිය සාධාරණ මුදලකුත් එක්ක ගෙවිය යුතුයි කියලා ඒජන්සිකරුට විරුද්ධව අපි නියෝගයක් දෙනවා අපේ ඉන්ක්වයරි එකේදී. ඒක ගෙව්වේ නැත්නම් ඒජන්සිකරු ඔහුට ලබා දෙන කාලය ඇතුළත අපි ඒජන්සිකරුට නඩු පවරනවා.
නඩු පවරලා ඒජන්සි කරුවට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ග ගන්නවා. ඒ අවස්ථාවේදී ඒජන්සි කරුව මේ වැටුප හිඟ වැටුප ගෙවන්න සූදානම් වෙනවා අනිවාර්යයෙන්ම. මොකද නඩු පවරලා නඩුවේ වැරදිකාරයෙමුත් බලපත් රටේක බලපෑමක් වෙන හින්දා. හොඳයි. ඔන්න මේ ගැටලුව බොහෝ දෙනෙකුට තියෙනවා. ඒ නිසා ගැටලුව යොමු කිරීම අවස්ථාවක් තියෙනවා. මෙතුමා පැහැදිලිව කියනවා ඔබේ මුදල් ටික අරන් දෙන්න පුළුවන්. මගේ ෆැක්ස් සංඛ්‍යාව කියන්නේ. හරි. මේ පැහැදිලිව මෙතුමා පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා නම් ඔබතුමන්ලා ගැටලුව ගැන ඔබතුමන්ලාගේ පැමිණිල්ල අපේ ආයතනයේ ක්‍රියාත්මක කරලා නැත්නම් ඒ පැමිණිලි අංකෙත් එක්ක මට ඔබතුමන්ලා කෙටියෙන් සදාන් කරලා එවන්න ඔබතුමන්ලාට වෙලා තියෙන කරදරේ ෆැක්ස් මගින් මගේ ෆැක්ස් සංඛ්‍යාව මෙතුමා ප්‍රකාශ කරાવી පැමිණිලි අංකෙත් එක්ක පැමිණිල්ලක් ඉදිරිපත් කරලා නැත්නම් වහාම පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න ඉදිරිපත් කළ ඒ සම්බන්ධයෙන් මාව දැනුවත් කරන්න මගේ ෆැක්ස් සංඛ්‍යාවට මම ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා හොඳයි අපි ෆැක්ස් සංඛ්‍යාව ලබා දෙන්නම් ඔබ කොලයක් පැනක් කරගෙන සූදානම් වෙලා ඉන්නේ ඊළඟ ප්‍රශ්නය අපිට යොමු වෙන්නේ තේත සෞදියෙමයි සෞදියේ සිදර් කියන කම්පැනියට ලංකාවෙන් 59 දෙනෙක් යනවා. මේ 59 දෙනා ගිහිල්ලා එහි ඇති වෙච්ච ආරවුලක් නිසා මේ 59 දෙනාම එළියට එන්න සිද්ධ වෙනවා. ඒ ආවට පස්සේ මේ අය යනවා තානාපති කාර්යාලයට. ගිහිල්ලා කියනවා අපිට මෙන්න මේ වගේ දෙයක් සිද්ධ වෙලා තියෙනවා. අපිට මේකට මොන හරි පිළිසරණක් වෙන්න කියන දේ. හැබැයි තානාපති කාර්යාලයයි නැවත හරවායවීමක් කරනවා. කිසිදු පිළිතුරක් ලබා දෙන්නේ නැති බව ටෝනි කියලා මහත්තයෙක් අපිට කතා කළා. එතුමා ඕන තැනකට ඇවිදින්න මේ කාරණය සම්බන්ධව කතා කරන්න ලෑස්ති නිලධාරීන් ගැන කියන්න නිලධාරීන් අපිට කතා කරපු විදිය සියලුම හඬපට අප සතුව තියෙනවා. ඒ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය ගැන මේ තනි පුද්ගලයෙක් ගැන නෙවෙයි කතා කරන්නේ. කණ්ඩායමක් ගැන. මේ කණ්ඩායමට මොකද්ද ඔබතුමා දෙන්නේ? ඇත්ත වශයෙන්ම ටෝනි මහත්මයාගේ ප්‍රශ්නේදී ඔබතුමා ඉතාමත් හොඳ ක්‍රියාවක් සත්ක්‍රියාවක් ඔය කරන්නේ සේවකයෝ 50 ගානක් ඔහොම අපහසුතාවයකට පත් වෙලා කරදරයකට පත් වෙලා ඉන්නවා නම් ඔබතුමන්ලාට අපේ තානාපති කාර්යාලයේ ඒ මම හිතන්නේ දමාම් ප්‍රදේශයේ වෙන්න ඕනේ මට හිතෙන විදිහට මලික් මහත්මයා ඉන්න නිලධාරියා එතුමා ඔබතුමන්ලාට මානුෂික විදිහට සලකලා නැත්නම් ඔබතුමන්ලාගේ ඒ හඬපටත් සමග කොළඹ ටීවී ආයතනයට එවන්න කොළඹ ටීවී ආයතනයව ලැබෙන විකස ඒ හඬපටත් සමග මාව දැනුවත් කරන්න මං ඒ නිලධාරියාට එරෙහිවත් අනිවාර්යයෙන්ම ක්‍රියාමාර්ගයක් ගන්නවා මොකක්ද මේ කරලා තියෙන අසාධාරණය ගැන ඔබ මහත්මයා මේවා ඇත්ත වශයෙන්ම අපි දැනගෙන ඉන්නේ නැති කාරණා ඔව් දැන් අපි මේක කතා කරලා සති දෙකක් වෙනවා ඔව් එතකොට හිටියේ මංගල මහත්තයා ඔව් මංගල මහත්තයා මේ කාරණේ ගැන ඔබතුමා දැනුවත් කිරීමක් කළාද මෙහෙම ප්‍රශ්නයක් නැහැ එතුමා මාව මේ කාරණේ ගැන දැනුවත් කරේ නැහැ මම මේ මුල් වතාවට මේ අවස්ථාව දැනගත්තේ සමහර එතුමා මේක දැනනවා කියලා කිව්වා අන්නවද දන්නේ නැහැ මම හෙට දිනේ එතුමගේ විමසනවා නමුත් ඔබතුමාලා ළඟ ඒ අපේ නිලධාරියා ඔබතුමන්ලාට සලපපු ආකාරය ගැන සලකපු ආකාරය ගැන හඬපටේ තියෙනවා නම් ඔබතුමන්ලා කරුණා කරලා ඒක මේ ආයතනයට එවන්න මම මෙතුමන්ලත් එක්ක සාකච්ඡා කරලා ඒ සම්බන්ධයෙන් ක්ෂණික ක්‍රියාමාර්ගයක් ගන්නවා ඔබතුමන්ලා ඒ හානියට පත්ලා ඉන්න පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවත් එවන්න ඔබතුමන්ලාගේ ගුවන් ගමන් බලපත්‍රයේ අංක තියෙනවා නම් මට ඒ ටිකත් මාව දැනුවත් කරන්න මොකද මම සොයා බලන්න ඕනේ ඔබතුමන්ලා අපේ ලියාපදිංචිලා ගිය අපේ ශ්‍රමිකයෝද නැත්නම් වෙනත් මාර්ගවලින් නීති විරෝධී ආකාරයෙන් විදේශගත වෙච්ච ශ්‍රමිකයෝද කියලා මම සොයලා බලන්න ඕනේ. ඔව් එතන ගැටලුවක් තියෙනවා. එහෙම ඔව්. එතන 59 දිනේකට දැන් ආයතනයක හිටියා. ඒ ආයතනයේ සතුව තමයි ගුවන් බලපත්‍ර තියෙන්නේ සියල්ලක්ම. හැබැයි මේගොල්ලෝ දැන් එතනින් එළියට ඇවිදලා දැන් මේගොල්ලෝ ළඟ බලපත්‍ර නැහැ. එවැනි ප්‍රශ්නයක් තියෙනවා. නමුත් අර ගුවන් ගමන් බලපත්‍රයේ අංකයේ මතක තියෙන්න ඕනේ පැහැදිලිවම. මොකද මේ විදේශගත කිරීමෙත් පැතිකඩවල් දෙකක් තියෙනවා. අපි කවුරුත් කතා නොකරන එක පැත්තක් තියෙනවා. අපි හැම වෙලෙම කතා කරන්නේ අපේ ශ්‍රමිකයන්ට වෙන අසාධාරණ හානිය ගැන අපි කතා කරනවා. නමුත් අපි කතා නොකරන පැත්ත තමයි මේ ශ්‍රමිකයා අපේ රටින් එළියට ගිහිල්ලා තියෙන්නේ නිත්‍යානුකූලවද නීති විරෝධීවද කියලා. අන්න ඒකත් අපි හැම වෙලාවකම සාකච්ඡා කරන්න ඕනේ. මොකද නීති නිත්‍යානුකූලව ගියායකින් වෙන හානි කරදර ගැන අපේ ගිනුමට බැර වුණාට ගැටලුවක් නැහැ. අපිට ඒ ගැන පසුතැවීමක් නැහැ. අපි ඒ ගැන ඒ ගැන අපි හොයලා බලනවා. නමුත් නීති විරෝධී ආකාරයට මේ රටින් මැද පෙරදිගට විදේශගත වෙලා පීඩාවට හානියට පත් වෙන අයගේ අපවාදත් අපේ ගිනුමට බැර වෙනවා හුඟක් වෙලාවට. ඒ හින්දා අපි හැම වෙලාවෙම මුලින්ම සොයලා බලනවා අපි මේ ජනවාරි පළවෙනිදා ඉඳලා අපි ඉතාම තදින් ක්‍රියාත්මක වෙනවා විදේශ වාණිජ කාර්යාංශයේ මේ හොරෙන් විදේශගත වෙන සම්බන්ධයෙන් සොයා බලන්න අපේ මුදල් වැය කරන්න බෑ මේ අසරණ ශ්‍රමිකයෝ හොයාගන්න අරමුදලේ තියෙන මුදල් මේ වංචනික ඒජන්සි කරුවෝ එක්ක එකතු වෙලා හොරෙන් විදේශගත වෙන අය සම්බන්ධයෙන් සොයා බලන්න අපි වැය කරන්නේ නැහැ කියලා දැඩි තීරණයක් අපි අරගෙන තියෙනවා. එහෙම තීරණ ගත්තේ නැත්නම් මේ ගැටලුව කවදාවත් අපිට විසඳගන්න බැරි වෙනවා. එතකොට අපි දැන් සෑම වෙලාවෙම මූලිකත්වයේ දෙනවා අපේ ලියාපදිංචි වෙලා නිත්‍යානුකූලව අපේ පුහුණුව ලැබලා මේ රටෙන් පිට වෙච්ච තැනත්තන්ට තමයි අපි මූලිකවම ආරක්ෂාව දෙන්න සූදානම් වෙන්නේ. හොඳයි. හොරෙන් යන අය සම්බන්ධයෙන් ආරක්ෂාව ලබා දෙන්න සිද්ධ වෙන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයට.
දැන් අපිට තවත් දුරකථන මතුමක් තිබෙන ඔබතුමාගේ ප්‍රශ්නාවලිය තව ඉවර නැහැ. අපි දුරකථන මතුමට වස්සාව ලබා දෙමු. රියද්වලින් සුබ්‍රමණියම් අප කව සම්බන්ධ වෙන්නේ. ආයුබෝවන් ඔබට ඔබේ ගැටලුව අදහස් දක්වීම ඉදිරිපත් කරන්න. හලෝ සර්, මම මේ කතා කරන්නේ මේ රියද්වලින් අපේ නෝනා ඉන්න මේ තමම වල වැඩ කරනවා සර්. මේ අපේ එයාට මාස පහක් වැඩි දීලා නැහැ සර්. හරි සර්. හලෝ. ඔව් අපි හගෙන ඉන්නේ කියන්නේ. හලෝ. ඇහෙනවා. ඔබතුමාට පුළුවන් සෞදි තානාපති කාර්යාලයට ගිහිල්ලා ඔබතුමාගේ බිරිඳගේ ගුවන් ගමන් බලපත්‍ර අංකයයි නමයි බාර දීලා ඒ පැමිණිල්ල ඉදිරිපත් කිරීමේ හැකියාවක් ඔබතුමාට තියෙනවා. රත්නපුරේද? හලෝ. කොහාටද එන්නේ? බත්තරමල. රියාද්වල එම්බසියට ගිහිල්ලා ඔබතුමාගේ පැමිණිල්ල ඔබතුමාගේ බිරිඳගේ ගුවන් ගමන් බලපත්‍ර අංකයයි නමයි එක්ක ඔබතුමාගේ පැමිණිල්ල ඉදිරිපත් කරන්න රියාද්වල ඉන්න අපේ නිලධාරි මහත්මයාට ජම් විදියකින් ඔව් අසාධාරණයක් කරෝතින් ඔබේ පැමිණිල්ල බාරගත්තේ නැති වුණෝතින් ඔබතුමා කෙටි ලිපියක් දීලා ඔබේ විස්තර සියල්ලම එක බිරිඳගේ විස්තර සියල්ලම ලියලා මගේ මේ ෆැක්ස් අංකයට එවන්න. හොඳයි අපි ෆැක්ස් අංකය ඔව් ලංකාවට එවන්න මගේ නම ලියලා උපුල් දේශප්‍රියගේ මහතා වෙත කියලා මේ ෆැක්ස් අංකයට එවන්න. හරි හොඳයි. හොඳයි. ඔබට පුළුවන් මේ පැක් සංඛ්‍යය සටහන් කරගන්න උපුල් මහත්මයාගේ පැක් සංඛ්‍යය 0112 808 200 කියන පැක් සංඛ්‍යයටයි ඔබ යොමු කරන්න අවශ්‍ය වෙන ඔබේ අදාළ තොරතුරු. එහෙමනම් ඊළඟ ප්‍රශ්නය බවට පත් වුණා මේ ඒක ඒජන්සියකින් රටවල් ගණනාවකට පිරිස් යවනවා. ඒ යවන ඒජන්සිය කෙනා ඍජුවම ඒ රටේ ඉන්න හාම්පුතා සමගින් කතා කරනවා. කතා කරලා ඒ ඒජන්සිය තුලදී ලබා දෙන වැටුප ලබා දෙන්නේ නැහැ, පොරොන්දුන මුදල දෙන්නේ නැහැ. එයා මොකක් හරි මුදල් ගනුදෙනුවක් කරනවා. නම්ගම් මැතුව සඳහන් කළා ඇන්ජලා කියලා කෙනෙක් කොළඹ 12 පිට ඒජන්සියකින් තමයි මේ දේ සිද්ධ වෙනවා. ලක්රාජ් කියලා ඒජන්සියකින් සිද්ධ වෙනවා කියලා තමයි රටවල් ගණනකින් අපිට දුරකථන මතුන්ව එක රටකින් නෙවෙයි, එක පුද්ගලකින් අප එකක් නෙවෙයි. මේ වගේ ඒජන්සි වෙනුවෙන් මොකක්ද ඔබතුමාලට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය? දැන් මේ වෙනුවෙන් අදාළ සියලු තොරතුරු තියෙනවා. ඔව්, ඒ ඒජන්සියකට විරුද්ධව අපිට පැමිණිල්ලක් ඉදිරිපත් වුණොත් අපි ඒ පැමිණිල්ල මම අර ඉස්සෙල්ල ගෝගේ අපි විභාග කරනවා. ඒජන්සි අයිතිකරුව ගෙන්නලා අපි ඒ පැමිණිල්ල විභාග කරනවා. එතකොට ඒ පැමිණිල්ල දාපු කෙනෙක් ඉන්න ඕනේ. එතකොට ඒ අසාධාරණට පත්වෙච්ච කෙනාගේ විස්තර අපි ළඟ තියෙන්න ඕනේ. එතකොට පැමිණිල්ල විභාග කරලා අපි නියෝගයන් නිකුත් කරනවා. ඒජන්සි ඒකට එකඟ නොවුනොත් අපි නඩු පවරනවා. නඩු පවරලා වැරදි කරුනොත් අපිට කාර්යාංශයට නීත්‍යානුකූල අයිතියක් තියෙන ලයිසන් එක අවලංගු කරන්න. අපි ඒ ක්‍රියාමාර්ග ගන්නවා අපිට මේ තොරතුරු හරියට ලැබුණොත්. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ අපේ මේ චාපට ඇති වෙච්ච කාරණේ දැන් තිබුණන් චාප කිව්වා ගැටලු සහ ප්‍රශ්න පිළිතුරු මෙන්න තියෙනවා මේ තැනදී යොමු කරන්න කියලා තිබුණා. ඊට පස්සේ චාප මොකද සිද්ධ වුණේ ඔබ සිදු කරපු කාරණේ? නෑ, ඒ ඔබ කරපු කාරණේ දැන් මම පැහැදිලි පණිවිඩයක් තිබුණා කිව්වා. ඒක මම ඉංග්‍රීසි භාෂාවෙන් ලිව්වේ. ඒක මම හරියටම 3:23ට තමයි තිබ්වේ. එතකොට අද වෙනකොට දැන් සති දෙකක් ගිවිලා. එතකොට ඉඳා මංගල රන්දෙණිය කිව්වා හෙට උදේක බලනවා කියලා. දැන් සති දෙකක් ගිවිලානේ. ඒක මොකුත් උනේ නැහැ. තව එකක් තියෙනවා. දැන් මෙතන වැදගත් කාරණේ තියෙන්නේ මංගල මේ ධනංජය දැන් බලන්න පහුගිය වතාවල් 3කදී අපි නිලධාරින් 3 දෙනෙකුට කතා කරානේ දැන්.
දැන් මේ සියලු දේවල් අපි මේ මේ දැන් උපුල් දේශප්‍රිය වගේ ජේෂ්ඨතම නිලධාරියෙකුටද කියන්න ඕනේ කියන්නේ. දැන් අර දෙන්නෙක් ඇවිල්ලා දැන් මේ දෙන්නා එකිනෙක නීතිඥවරයෙක්. එතකොට දැන් එතකොට ඒකේ තේරුම දැන් මේ රටේ මේ කොළඹ ඉඳගෙන කරපු එකක් ඒක. ඔය දැන් ඔබ කතා කරපු ඔය ඔක්කොම උන්ට ඉදිරිපත් කරුවා. මන් දන්නා තරමට ගීසතිය ආපු ඒ නිලධාරි මහත්මයා ඔව් කීර්තිමත් කුමාර. ලියාගත්ත කොළේ දාලා ගියේ මෙහි. සටහන් ටික ලියාගත්තා. කොටිම කියනවානේ ඒ වගකීම. ඒක නම් බොහොම වැදගත් කාරණයක් මේ සභාව ඉස්සර කබාව කොලේ දාලා ගිහින්. ඉතින් මේ වගේ නිලධාරීන්ද මේ විදේශ සේවා නියුක්තිකාරයන්ගේ සේවයට යොමු කරන්නේ. ලොකුල් මහත්තයා දැන් මේ කාරණේදී මේ තියන්නේ මේ මම වැඩසටහන වෙන නියම විහිළු තමයි මොළ දෙක. මම වැඩසටහනට අදාළ වෙන්න ඒ කියන්නේ ඔතුමාලාගේ නම් ගම් දුරකථන අංක වැඩසටහනේ සියලු තොරතුරු ඇතුළත් කරගෙන. වහාම යාව ඉන්ටඩික් කරන්න ගියා. ඊට පස්සේ මේ කොලේ තමයි මේ එතන තිබුණු එකම කොලේ අපි තිබු හතර දිනක්ම තිබුණු කොලේ. ඒකේ තමයි මේ පළවෙනි දවසට අදාළ වෙන්නේ. ඒ කියන්නේ අපි දෙවෙනි දවසේ මංගල මහත්මයා සඳහන් කරගත්තු තොරතුරු ටික තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ සිදර් කියන කම්පැනිය සිදර් කියන කම්පැනියට අදාළ වෙන්න එයා ලබාගත් දුරකථන අංක. මෙන්න මේ දේවල් ගැන අපි විමසා බැලීමක් කරන්න ඕනේ. මෙන්න මේකයි මේ 2010 මේ අංගිහිල්ල තියෙන මේ 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 එතුමා සඳහන් කරගත්ත තොරතුරු ටික පැහැදිලි නේද එතුමාට ඒ තොරතුරු ටිකක් දැන් මන් ළඟ තියෙනවා ඊට පස්සේ මේ ඊළඟ සතියේ කියන්නේ ගිය සතියේ අදාළ වෙන තොරතුරු ටික මේ ගිය සතියේ මගේ කොලේ ගිය සතියේ මගේ කොලේත් සඳහන් වෙනවා මෙන්න පැමිණිලි අංකය මෙන්න මෙන්න පැමිණිලි අංක ටික හැබැයි ගිය සතියේදී ආපු මුතු කුමාර මහත්තයා අපිට දැන් දින දෙකකට පෙර ආතුව චාපා මාපිට මත කතා කරලම ඉල්ලගත් අපේ වැඩසටහනේ සම්පූර්ණ තොරතුරු ඇතුළත් CD එකක් එතුමාට මේක පිළිබඳව බලලා ක්‍රියාමාර්ග ගන්න අවශ්‍යයි කියලා එතුමාපෙන් CD එකක් ලබාගෙන තියෙනවා. මංගල රන්දනී මහත්තයා නම් මේ කාරණේ සම්බන්ධව මේ කොළේ මෙතන තියෙනවා. ඒහා සම්බන්ධව අපෙන් එහෙම CD එකක් ලබා ගන්න. ඔයගොල්ලොත් වැරදි නේ කොළ දාලා යනකොට දෙන්න ඕනේ ඒගොල්ලන් ගියත්. එහෙම කටයුතු කිරීමක් කරලා දැන් අපේ ප්‍රශ්න ටික සේරම දැන් මෙතුමාට ලබා දෙන්න කියලා කියනවා. මංගල රන්දනී මහත්මයාට ඉදිරිපත් වෙච්ච ප්‍රශ්නේ මම දැන් කිව්වනේ ඒ හඬපඩස් සමග ඔබතුමාලාට ඉදිරිපත් කරන්න මම ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා කියලා. හොඳයි. එහෙමනම් අපේ නිෂ්පාදක කණ්ඩායම සහ නාලිකා ප්‍රධානීතුමන්ට අපි ඒ කාරණේ යොමු කිරීමක් කරනවා. ඔබතුමාලාගේ අපිට ආයතනයක් විදිහට කරන්න පුළුවන් කාර්යභාරය බවට පත් වෙලා තියෙනවා. දැන් අපිට මේ බොහෝ ප්‍රශ්න යොමු වෙනවානේ. මේ ප්‍රශ්න ගොඩක් යොමු වෙලා තියෙනවා. මේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න මෙන්න මේ ප්‍රශ්නේ මෙහෙමයි මේ මේ කියන කාරණා ගොඩක් තියෙනවා. දැන් ප්‍රතිභ මහත්තයා ඔබතුමා සෑහෙන වෙලාවක් නිහඬව හිටියා. අපි කතා කළා. මම නිහඬ කරවන්නේ නිවුස් එකට මහලයි. අපි දැන් මේ කියන කාරණා සම්බන්ධව බොහෝ දිනක කියන දැන් මගේ කකුල කැඩිලා හිටියා අපිට මේ වගේ තත්ත්ව තිබුණා අපි ගෙවල් වල හිර කරනවා අපිට කන්න දෙන්නේ නැහැ අපි තානාපති කාර්යාල වලට ගියපහම තානාපති කාර්යාල වලත් අපිට කෑම නැතුව අපිට ප්‍රශ්න ඇති වුණා ගිය සතියේදී කාන්තාවක් යොමු කළා මොකද අපිට කෑම නැතිවීම නිසා ලෙඩ ඇති වුණ අවස්ථා තිබුණා කියලා මේ මේ කාරණා සම්බන්ධව ප්‍රතිවහත්ත මොකද්ද ඔබතුමාගේ අදහස මේ වගේ දේවල් සිද්ධ වීම අපේ ශ්‍රමිකයන්ට මේ ලෝකය මෙච්චර සුන්දර නම් මේ ඉදිරිපත් කරන ප්‍රශ්න ෂණයකින් විසඳනවා නම් විසඳන්න මෙතනදී පොරොන්දුවක් දෙනවා නම් ඒක බොහොම හොඳයි. නමුත් අපි දැක්ක රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙක්ගේ ලියාගත්ත ප්‍රශ්න බව අමතක වෙලා මෙතන දාලා ගියේ එක. දැන් මෙතුමා ලියාගන්නේ කියලා මට කිව්වා ඒක හොඳයි. එතකොට මෙහෙන් හරි පටයක් දෙයිනේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි. මික පුද්ගලයෙකුට බෑ ලක්ෂ ගානක ප්‍රශ්න විසඳන්න. ඒ නිසා තනි පුද්ගලයෙක් බාර ගන්නවා නම් මම විසඳන්නම් මට එවන්න ඒක කිසි දෙයක් වෙන්නේ නැහැ. ඒක හරි අමාරුයි. එතකොට වෙනත් නිලධාරීන් ඉන්නවා. එතුමා යොමු කළ යුත්තේ මේ ප්‍රශ්නේ මේ නිලධාරියා මේ ප්‍රශ්නේ මේ නිලධාරියා විසඳන්න කියලා. මට තාම මතකයි එදා ටෝනි මහත්මයා කතා කර වෙලාවේ කොච්චර සැර පරුෂ විදියට. හැබැයි ටෝනි මහත්මයා ගාව ඒ වෙලාවෙම තිබ්බ මන් දන්නේ නැහැ මෙතුමා ගාවත් ෆෝන් එකෙන් ගන්න පුළුවන් නම් ලයින් එක. එතුමා ටක් ගාලා කතා කරා. එතුමා බොහොම දක්ෂ නිලධාරියෙක් මංගල රන්දිනී කියන්නේ. ඒ වෙලාවෙම චාප මතක නේද අපි කියනකොටම ටක් ගාලා එහෙට කෝල් කරා. කෝල් කරලා ඒ වගේ කනෙක්ෂන් අරගත නමුත් මෙතුමාත් ගණී තව ටිකකින් එතුමාගේ ෆෝන් එකේ. නමුත් ඒ වගේ ප්‍රශ්න විසඳ දන්න ක්‍රියාශීලීව මැදිහත් වෙනවා නම් බොහොම සුන්දර. එහෙම නැහැ. එහෙම නම් දැන් ඔය කියන විදියට මම අහනවා මේ සුරක්ෂිත නිවාස සති කීයකින් නැති කරන්න පුළුවන්ද? දැන් ඔය ප්‍රශ්න විසඳුවානේ දැන් මට එවන්න මම දෙන්නම් පිළිතුරු. එතකොට දැන් සුරක්ෂිත නිවාසයක මම අහනවා උපුල් දේශප්‍රිය මහත්තයාගෙන් කුවේට් එකේ කී දෙනෙක් ඉන්නවද? කටාර් වල කී දෙනෙක් ඉන්නවද? සෞදි වල කී? දැන් නැත්තම් ෆෝන් එකෙන් ගහලා අහලා කියන්න. ඒ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න. මේ කතා කරන විලාසය මේ ආචාර්ය විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් කතා ඒව වැඩක් නැහැ ආලේකට උත්තරේ දෙන්න විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් කතා කරන විලාසය නෙමෙයි
mama niradari ekpidira mama avilla madhyera kiyenawana mate e prashne visandanna puluwam mate ewanna adala sakshit ekka kiyala eka etenin iwarai mama visanduwe naththam thamai me aakarata katha karanna one da mama ahanne prashne ekeni mama ahanne ape kuwettara thum hari calls ganna ishpadaka thuma den call ekak ganna mata katharan den dananjiya kuwait surakshita niwasayata ganna මේ වෙලාවේ ගන්න කඩාර් සුරක්ෂිත නිවාසයට මේ වෙලාව ගන්න සෞදි අරාබියා සුරක්ෂිත නිවාසයට වහම ගන්න අරගෙන අහන්නේ ඒගොල්ලගේ ප්‍රශ්න කීයක් තියෙනවද ඒ ප්‍රශ්න දැන් යොමු කරන ෆැක්ස් නම්බර් එකක් ඇවිල්ලා දිනවා ගන්න අහන්න ගන්න දැන් ගන්න දැන් අරගන්න හරි දැන් ගනි සුරක්ෂිත නිවාසවලට මේ 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 හැසිරීම ඉතාම කනගාටුදායකයි අපිට අහන්න පුළුවන් අපිට ප්‍රශ්න අහන්න පුළුවන් අපිට අහන්න පුළුවන් අපිට අහන්න පුළුවන් සුරක්ෂිත නිවාසවල කීයද අවුරුදු 20ක් තිස්සේ බෞද්ධ රජයේ ආයතනවල ප්‍රබල තනතුරු දරපු මහත්මයෙක් තමයි මේ මොනවද මේ 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 මොනවද කියන්නේ මේ 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 මේක අදාළ නැහැ මේ 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 ප්‍රශ්න අදාළ නැහැ අදාළක කියන්න අදාළක කියන්න අදාළක කතා කරන්න සුරක්ෂිත මම අහන්නේ සුරක්ෂිත නිවාසවල කී දෙනෙක් ඉන්නවද කියලා පසු මේ අද කතා කරන්නේ විදේශයේ අතර වෙන අපේ ශ්‍රමිකයන් සම්බන්ධව තිබෙන මට සත පහක විශ්වාසයක් නැහැ ඔබලාගේ කිසිම ප්‍රශ්නයක් විසඳයි කියලා ගෙනල්ලක් නැහැ පෑනක් නැහැ පැන්සලක් නැහැ කොලයක් නැහැ අනිත් එක අරගොල්ලෝ අරගෙන ආව දාලා හරි ගියා මට දාලා යන්න දෙයක් වත් නැහැ විදේශගත ශ්‍රමිකයන් අපි කියන්නේ ලියාපදිංචි වූ අපි හොරපාරෙන් ගියේ අමතක කරමුකෝ මේ විදේශගත වූ ශ්‍රමිකයන් සම්බන්ධයෙන් අපිට ඉතාම හොඳ තොරතුරු ඒ කියන්නේ ඩේටාබේස් එකක් ලංකාවේ නැහැ මම ඒක හොඳටම මේ ගවේෂණය කරලා කියන්නේ. දැන් මම මේ පෙන්වන්න හදන ප්‍රතිපාදක මතක් කරා දැන් මේ වෙන කතාවලට ගියාම මේකේ ප්‍රධාන කෝ ඉෂුව එක නැති වෙලා යනවා. දැන් මේ මම අර කලින් කියපු පනතේ 1985 අංක 21 දරන පනතේ ඊටාම පැහැදිලිව තිබෙනවා මෙන්න මෙහෙම කොටසක්. මම ඒ කොටස ඔබට පෙන්වන්න ඕනි. ඒ කියන්නේ ඒක තියෙන්නේ 15 ඔබ්ජෙක්ටිව්ස් පරමාර්ථ කියන කොටසේ තියෙනවා L කියන ඡේදය යටතේ මෙන්න මෙහෙම. To establish and maintain an information data bank to monitor. Monitor karna kiyan ni dananji adikshane karna kiyan ni. Eken hoye na kiyan ni. Eken niladari mithani ni. Oh, eto kota mukad karan kiyan ni hoyan ni kiyan ni mukad. The flow of Sri Lankans for employment outside Sri Lanka and their return after such employment. Eka single head gattu te hema. Videsha rakiyavata yam. මතක තියාගන්න මෙතනින් පිටත් වන තැන එහෙ වැඩ කරන කාලය සහ නැවත පැමිණීම දක්වාවන ඒ සමස්ත ක්‍රියාවලියම අධීක්ෂණය කළ යුතුයි ඒ සඳහා ඩේටාබේස් එකක් මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ තියෙන්න ඕනි දැන් මේකේ තේරුම මොකද්ද මේකේ තේරුම අපි මේක සරලව තේරෙන්න අපි ගමු මේක බලන අයට ලංකාවෙන් මිනිස්සු 100ක් ගිහිල්ලා ඉන්න ලියාපදිංචිලා අපේ විදේශයේ රටක ඉඳලා දුරකථන පතුමක් තිබෙනවා සෞදියේ සිට මායා තමයි අපි හා සම්බන්ධ වෙන්නේ මායා ආයුබෝවන් ඔබට ආයුබෝවන් ඔව් ඔබේ අදහස් දෙක ආයුබෝවන් සිගාලි සෞදියේ ප්‍රශ්න ක්‍රිකට්ජල කමිටුවක් කැරලියෙන් ඉන්න අපේ ප්‍රශ්න විසඳන්න මම ආරාධනා කරනවා මගේ කතාව ඔබතුමාගේ සාවධානී මතක් සිටින කියලා ඔබතුමාට අහිනවා කවුරුත් මා කියන්නේ නැතිව සත්‍යමයේ මා කියන්නේ ආරම්භ මම සාවධානයෙන් අවධානයෙන් මම බලාපොරොත්තු නොවන මගේ කතාව ඔබේ අහන්න ඉදිරි කියලා මම 1996 මම කන්නේ කතාවක් මම කියන්නේ 1996 හයල් මා අපේ පස්සේ දෙනවා සෞදි අරාබියාව තාව තිබුණේ ඇතුළත සෙක්ටර් කියන සෙක්ටර් සමාජයෙන් වුණා ඒජන්සියේ සෞදි අරාබියාවේ පරමන් කියන බාබකෙනි අපි හතර දෙනෙක් කැටිවෙන්නේ සෞදි අරාබියාවට ආවා. ඒ ඇවිල්ලා නිකන් මාස හයක් වැඩෙන්න. මාස හයක් වැඩෙන්නලා මං කිව්වා I want my salary කියලා. ඊට පස්සේ කිව්වා 6 months you work in after you 1 month you will get salary කියලා. මං හිතුවා බාබා උඹගේ බේටි විතරද කන්නේ මම මගේ දැන් වුණා මට පන්න බොන්න මගේ මට මේ මුගල දෙනක් ගන්න හරි මම බොන්න මගේ ළමයින්ට මගේ මහත්තයාට පන්න බොන්න මේ දෙහෙත් ඒක ගන්නවා ඉස්කෝලে යන්නවා මේ විදිහට කලකම් මම දෙන්නේ කියලා නෑ නෑ ඒක මහත්තය මාත අයක් පරිදිනුත් එක මාසෙක මම සල්ලි දෙන්නේ කියලා හරි මං කමක් නෑ ඊට පස්සේ ඒගොල්ලෝ අන්තිමට මට ගොඩක් වෙනස් සම්පෙලුවා ඊට පස්සේ මං කිව්වා බාබා උඹට දෙන්න ඉස්සරහම මම මම යනවා එළියට තරලා මම ලංකාවේ උඹලා මාපි පිටුයි කනවා මට වතුරයි පිටුවත් මට නැහැ දැන් මන් තවත් 30ක් මං කන්න නැද්ද කියලා ඊට පස්සේ උඹ ඵලයන්
mama kira itu umur orang kan tanah lagi ya dia. Nak apa kali dia pak? Umur dia pak ni apa? Nenek semua dia dia. Ini sebab saya mama dia. Mama dah muka pas kain pon dapat, mana pon dapat cium ni kan hati. Ini sebab saya mama pergi ke lain pon ni tu. Pon ni tu saya ni mana kan mandat kerja. Kerja kerja ni, wajib juga lo lakukan kerja mama. Mami dia nak ke, kita ni dia kerja. Mak dia kerja, cium dia ni kerja. Jaga tu sokin dia kerja, mami ada kerja. Lain pon kan. Durakatan yang bisa anda una, ini sebab saya emak ya, mata ancam sama siyo, ya bukan sama terbayar, ini malah siapa? Itu ni yang kata uti malah. Ini sebab saya bawa mawa malam siapa? Ini sebab saya mana sana sama siapa? Mawa malam siapa? Ini sebab saya kau ini malah, mam dengan dia berbeda awak, dengan dia berbeda awak, mam. Oh ya, dia siapa? Saya kan orang, aku tu pasal aku nak kasi mam mesti lagi. Mam siapa nak kasi kita kerja lagi kasi mam nak kasi mam. Mama, mama tiannya di desa saya ada, tapi cuma ada kerja ni mama. Siapa mama tiannya? Apa yang mana mama tiannya? Kalau mama tak ada, apa dia kerja? Dia tu hati, dia tidak kerja kapten di daerah ni kerja dia. Ada apa cuma apa ni mama di desa ini? Orang orang ada apa cuma ada. Maka di desa saya ada, ayat ni sama di desa. Ini dia. Orang orang lah, orang macam ni lah. Jangan kasi tanah lah dia ada apa sih? Mama antek sih, mami antek sih, mama dek sih. Jadi ini sebab ini saya tu sendiri ni mata air saya tu. Orang ini zaman ni dah macam ni lah. Orang ini macam ni apa pun dia kerana ni lah. Namun si, mami orang tua kalau dia apa di sini macam mang, abah dia apa dia boleh sama mang dia ada kerja macam ni. Bukan beri sih mang kata orang ni. Ini sebab si mang, itu jadi keluar sih dia. Ini sebab si orang jadi macam tu dia. Ada ini mami jalan ni macam, muda tak pas macam ni lah. Muka dia. Umbar ini nanti umbar tak sih dia kalau tak anda jadi tak sih anda sih dia itu beri ni. Jadi mang itu dia kata mang, muda tak mang. Jadi mak modal mak lagi kalau jatka, ojek jalan jadi mama dia kalau jatka. Ini sebab saya emnya jadi mana mama malah jadi sama kaya. Eh, jadi sama kaya dengan ini sebab saya mana mak pokok tadi sebab saya mak kan ponnya mula wajar. Dan itu kalau dia ni pokok macam, pokok macam tu, dia tu jalan. Mata ini mana pokok yang mana tu puna ini mana pasnya jalan. Mama kata dia tu kan dua jadi tu mana ekau di sini, ekau di sini, ekau di sini, ekau di sini. Ini sebab saya mama kata dia tu, oh mami nak kata oh mami, makai pasang handphone kat sini, ni dah ni dia mana saya. Ini sebab saya mama, ada mana ayah mana kita kata aje tu. Maka ini segala macam nama kita tu mana ni ayah kita kata aje, mana dia ayah tu nama dia ayah bayi ni dia kata yang kau, mana kata orang jaga mana ayah ni kan. Jadi ini sebab saya ayah mana kita tu ayah ni sekolah dia, ayah tu pasti nanti orang manusia dia mohon dia kata aja, mohon dia jangan kata. Dia nak cara kalau dia lawan dia tahu ni mesti kalau dia lawan dia nak lawan dia ni. Ini sebab dia ayam lagi dua, minyak minyak macam ni. Bukan kalau nama dia mau ni, mager nama dia tu mau ni macam tu. Dia agak tak. Karena dia jadi cuma dia ni dia nak cuma dia. Jono Allah, Allah dia cara kalau nama dia mau dia jadi. ඔව් ඔබතුමිය තව මේ ඔබතුමිය කතාව කෙටි කරලා අපිට කියන්න තමයි දුරකථන තුම් බොහොමයක් අපිට සම්බන්ධ කරගන්න තියෙන නිසා දේශප්‍රීතිය දෙන ආවාද ඊට පස්සේ මම ඒ අයියා කිව්වා උඹට ඔන්නම් උඹ එක්ක දිනවල 88 මම උඹට මියාවල අරගෙන දෙනවා මියාවල අරගෙන දෙනවා කියලා මම තහන්න මේ කිව්වේ වෙලාව ඔබ අහන්න Mau mama buat apa dengan dia? Kita AI yang dia ini tu, ini tu pasti ada dia ni kita mama dah ada mama. Aduh, dah apa kita macam mana siapa? Macam kita, aduh, macam mana cara dengan dia begini? Ini tu pasti muka dia ni. Mama dah tu kita cara cara dengan dia juga esok pagi. Orang pun nak jadi kerja orang dia. Ini tu pasti AI yang dia AI yang dia. Ma, orang na, nanti dia foto orang eh, umur pas tua tu kalau dia ni, mana mana nanti dia nanti dia umur dia begini macam mana? Ada orang dia pas tua dia tua. Tiada dapat jadi jangan jauh di mata orang nak pasti aku mama sekali. Tiada di mata bangun di rumah ini, ini di mata orang lepas orang itu sekali kerana dia ini dia tiada. Tiada cara ini lepas orang itu sekali kerana dia ini tiada. Nanti orang mau baca pun ibu di nanti orang nanti dia. Ini sebab dia manusia mulai lagi tiada waktu macam mama hati orang katanya, ada tak orang mama kerja. Ini sebab dia mesti kerana dia jangan dia mama dia lagi kari orang orang itu sekali kerana dia ini dia orang manusia dah hendak kari waktu waktu sekali. Mereka ni macam kami ni, ini tu mah tu, dari mulanya lah mah, lagi ke dah, dari bawah ada, ada yang tu. ओ देंगे अपने मेवागे में तुम्हें इधर सिद्ध वेच कथा बहुत में अक्ती है ना अपने सेलो कथा वाले टा अवस्था व लबागन विलावक में मुकुट तब दुर्गतने इन संबंधों ने बहुत दिन एक सिद्ध नहीं बहुत कथा ओ बहुत कथा वाले में सेलो देने कुट में अतिवेन गैटलू ये आयटे में होरकमाक कला
මීටේ රැහැනට හසු කරන්න උත්සාහ කරනවා. මෙන්න ඔයා හොරකමක් කරලා තියෙනවා. දැන් පඩිය දෙන්නේ නැතුව හොරකමක් කළා කියලා නීති ක්‍රියාමාර්ගයෙන් බය කිරීමක් කරනවා. ඒ වගේ දේවල් වලට පෙළඹීමක් කරනවා. මේ වගේ දේවල් තුල පැමිණිලි කරන්න පුළුවන්කමක් තියෙනවද? කොහොමද පැමිණිලි කර යුතු වෙන්නේ? දැන් හාම්පුතෙක් ළඟ මම චාපලංග වැඩ කරනවා. මම වෙනත් රටකට ගිහිල්ලා මම අඳුරන්නේ තානාපති කාර්යාලයේ නිලධාරීන් පමණයි. තානාපති කාර්යාලයේ නිලධාරීනොත් මගේ වෙළිතුර බාරගන්නේ නැහැ. මම ඒකට මෙහෙම කිව්වොත් දැන් මම යනවා සෞදි අරාබියේ රැකියාවට. ගිය ගමන් මගේ પાස්පෝර්ට් එක බාබා ගන්නවා. අරගෙන මාව දානවා ගේකට. මට එළියට යන්නත් බෑ, මගේ දුක කියන්නත් බෑ. එවැනි විශාල ප්‍රමාණයක් ඉන්නවා. මම අහනවා උපුල් දේශප්‍රිය මැතිතුමාගෙන් මේ ඉන්න සියලුම බාබලා මොනිටර් කිරීමේ ක්‍රියාවලියක් තියෙනවද? සරල ප්‍රශ්නයක්. නෑ, එහෙම දෙයක් නෑ. මේක මේ බොළඳ ප්‍රශ්නයක්. සරල ප්‍රශ්නයක් නෙමෙයි. බොළඳ ප්‍රශ්නයක් නෙමෙයි. මේ බාබලා විශාල ප්‍රමාණයක් ඉන්නවා. සේවා යෝජකයන්ව ලංකාවේ පුළුවන් නම් 60,000ක් ඉන්න සේවා යෝජකයන්ව මොනිටර් කරන්න. එහෙම මොනිටර් කරන්න බැරි. බාබලා මොනිටර් කරන්න බෑ අපිට. අපිට මොනිටර් කරන්න පුළුවන් අපේ සේවයෙන් විදීමේ වගන්ති. නෑ, වගකීමෙන් විදීමේ වගන්ති නෑ මෙතන. මෙතන ප්‍රායෝගිකව සත්‍ය කතා කරන්න තියෙන්නේ. මෙතන රඟපාන දැනක් නෙමෙයි. මේ මිනිස්සුන්ගේ අනුකම්පාව දිනා ගන්න රඟපාන දැනක් නෙමෙයි මෙතන. අපි ඇත්ත කතා කරන්නේ අනුකම්පාවෙන් විදියට දැනගෙන ඇවිල්ලා ඇත්ත කතා කරන්නේ. බාබා ලබුණිට කරන බොළඳ ප්‍රශ්නයක් මේ ආචාර්යවරයා ඇහුවේ. මේ අපිට තියෙන්නේ අපේ මේ වැඩසටහන බලන් ඉන්න ලක්ෂ සංඛ්‍යාත ජනතාව කියයි මම බොළඳද නැද්ද කියලා. හරි, ඒක පරිස්සම. හරි, ඔබතුමාගේ අදහස කියනකොට ඡන්දයක් විමසන්නකෝ පුතුමා. මේ අපිට තියෙන්නේ අපේ සේවකයෝ අපේ ශ්‍රමිකයෝ මොනිටර් කිරීමේ හැකියාව අපිට තියෙනවා. ඉතින් බෑනේ අර කළුවර කාමරේ ඉන්නකොට උපුල් දේශප්‍රිය මහත්තයා මට විනාඩියක් දෙන්නකෝ. මම රටේ යනවා. මගේ પાස්පෝර්ට් එක ගන්නවා. මාව දානවා ගේකට. මාස ගාණක් මට පඩි නොදී ඉන්න මම කාටද කියන්නේ? ඒතර සේවකයා මොනිටර් කළා ප්‍රශ්නයක් තියෙනවා. මාස ගාණක් කරුවල කාමරේ දාගෙන සේවකයෝ කරුවල කාමරේ නෙමෙයි ගේ තුමා දැන් මට උත්තරයක් දෙන්න. ඒක දැන් මම කියන්නේ ගේකට දාගෙන ඉන්නවා. પાස්පෝර්ට් එක ගන්නවා, වැඩ ගන්නවා, පඩි ගෙවන්නේ නැහැ, එළියට යන්න දෙන්නේ නැහැ. ඊයේ පෙරේදා මේ ඇනගිර රාවණේ අපේ කාන්තාවක් ඔබතුමා ගත්ත ක්‍රියාමාර්ගය මොකද්ද ඒකට? මේ කාන්තාව ගැන ඔච්චර දුකින් කතා කරනවා නම් මේ මාධ්‍යයට ඇවිල්ලා ඇනගිරලා ලංකාවට කාන්තාවක් ආවන ඇනගිල්ලුවා කියලා බලන්න. මේ මහානාම මහත්තයා ගත්ත ක්‍රියාමාර්ගය මොකද්ද ඒකට? දැන් මේ මොකද්ද ඔබතුමා දකින්නේ කියලා කියන්නේ? ඒකේ වගකීමත් අපි මීටිසර් නෑ ඒක කියන්නද ඔබතුමා පොඩි මතකයක් මමගේ මාතෘකාවට යන්නද? මම කියන්නේ නෑ ඉන්න දැන් මම කතා කරන අවස්ථාවනේ. අපි තේරුමක් නැති මාර්ගාවලිය අපි තේරුමක් නැති කාලය ගෙවලා අපේ අපිව නොමග යවන්න ඇවිල්ලා තින්. තනිකර අපි ආනේ යවන්න නෙමෙයි. ඇනගිලල එක නෙමෙයි. මම අහන්නේ සේවකෙක් ඉන්නවා. ගිහිල්ලා බාබායි ගෙදර ඉන්නවා. එයා પાස්පෝර්ට් එක ගන්නවා. එළියට යන්න දෙන්නේ නැහැ මාස ගන්න. පඩි ගෙවන්නේ නැහැ. මොකද ඒ සේවකයා කරන්නේ? සේවකාවක් විදේශගත කරලා. තාම බොළඳ ප්‍රශ්නයක්. සේවිකාවක් බොළඳ ආචාර්යවරයා අහපු බොළඳ ආචාර්යවරයා අහපු බොළඳම ප්‍රශ්නේ ඒක තමයි මගේ ජීවිත කාලේ අවුරුදු හරි ඔබතුමා මොකද්ද ඒකට ඇත්තටම කරන්න ඕනේ? අවුරුදු 30 ක ඉඳලා නේ දන්නේ. අවුරුදු 30ටම මේ අහපු ප්‍රශ්නේ මම දැන් බැලද මේ ප්‍රධාන අපි ඉෂු එකට යන්න. ඔව් අපි ප්‍රශ්න ප්‍රශ්නාදී ඉෂු එකට යනවා. අපි අවුරුදු 30ක් නෙමෙයි අපි අහන්නේ අහන ප්‍රශ්න. හරි ඔබතුමා මගේ ප්‍රශ්නේ දැන් මම ක්‍රියාමාර්ගය තමයි අවුරුදු 30ක් ඉඳන් දන්නවයි කියන්නේ. දැන් මේ කියන කාරණාව දැන් ඒගොල්ලෝ කියන්නේ ධනංජි මහනුව ප්‍රශ්න. මේගොල්ලෝ කියන්නේ දැන් අපිට අපි යනවා ගෙදරක වැඩට ගියාට පස්සේ අපිට ඒ ගෙදරින් අපේ ගමන් බලපත්‍රය ගන්නවා. ගත්තට පස්සේ අපිට දුරකථන පාවිච්චි කරන්න දෙන්නෙත් නැහැ. අපිට හිරිහැරයක් සිද්ධ වෙනවා. ගෙදර එළියට යන්න අපිට අවස්ථාවක් දෙන්නෙත් නැහැ. අපිට මොකක් හරි තාඩනයක් පීඩනයක් ඒ නිවස ඇතුලේදී තියෙනවා නම් කොහොමද ඒ අයගේ පීඩනයක් තියෙනවද ඔබතුමා? ඉතින් ඔබතුමා පැහැදිලිව දැනගන්න එළියට යන්න දෙන්නේ නැත්නම් දොරවල් වහලා කරුවල කාමරයක දාලා ඉන්නවා නම් ඒ තැනත්තට එළියට යන්නම බෑනේ. ඉතින් ප්‍රායෝගිකව එළියට ප්‍රශ්න එන්නේ නැහැනේ. ඒකනේ ඇත්ත කතාව. ඉතින් මගෙන් අහනවා මේ එළියට යන්න දෙන්නේ නැත්නම් ඔබතුමා ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද කියලා. ඉතින් මම දැනගන්නේ කොහොමද එහෙම තැනෙත් එක්ක ඉන්නවා කියලා? ඔබතුමා දැනගන්නේ කොහොමද එහෙම තැනෙත් එක්ක ඉන්නවා කියලා? ඒක නෙමෙයි අහන්න ඕන ප්‍රශ්නේ. එතකොට දැන් ඇත්ත කතාව මේක. ධනජි මට ඒක උත්තරේ දෙන්න. අපේ රටේ කාන්තාව ගැන මම මේ කතා කරන්නේ. කාන්තාවක් මැද පෙරදිග යවන්න ඒ කාන්තාව සේවය සඳහා ගෙන්වා ගන්න ගෙදරින් ඇමරිකන් ඩොලර් 7000ක් වියදම් කරනවා. ඇමරිකන් ඩොලර් 7000ක් වියදම් කරනවා. ඒ 7000 දෙන්නේ මම අරාබිකරේ පුද්ගලයෙක් විදිහට මං කාන්තාවක් ගෙන්න ගන්නවා නම් ඒ රටේ ඉන්න රැකියා ඒජන්තවරයාට ඇමරිකන් ඩොලර් 7000ක් ගෙවනවා. ඒක තමයි ඇත්ත කතාව. එතකොට මම 7000ක් වියදම් කළා තමයි සේවිකාවක් ගෙන්නව ගන්න මගේ ගෙදර වැඩට. එතකොට ඒ 7000ෙන් ඒ ඒජන්තවරයා ඩොලර් 2000ක් විතර තියාගෙන 5000ක් එවනවා ලංකාවේ ඒජන්සියට. ලංකාවේ ඒජන්සියට එවනවා 5000ක් ඩොලර්.
ලංකාවේ ඒජන්සිය ඒක කාන්තාවක් හොයාගන්න වියදම් කරනවා. කාන්තාවක් රට යවන්න හොයාගන්න වියදම් කළා. ඒ කාන්තාවටත් දීමනාවක් දීලා ඒ කාන්තාව විදේශගත කරන්නේ. එතකොට මේ කාන්තාව මුදල් අරගෙන තමයි විදේශගත වෙන්නේ. ඒක තමයි මේ රටේ කාන්තාව ශ්‍රමික කාන්තා ශ්‍රමය විකුණන ආකාරය. මේක කොහෙවත් සාකච්ඡා වෙන්නේ නැහැ. හරි. එතකොට මේ කාන්තාව විදේශගත වෙන්නේ මුලින්ම ඌමනාවට පෙළඹීමට විදේශගත වෙන්නේ. පෙළඹීමට විදේශගත වෙන්නේ අර රුපියල් ලක්ෂ 1.5 2ක් 4 දෙනවා රට යන රස්සාවකට කියලා. කාන්තාව යනවා රට. ඉතින් ඒ කාන්තාව ගියාම අර ඩොලර් 7000ක් වියදම් කරලා ගෙන්න ගන්න මිනිහාගේ ගෙදරට ගියාම ඒ කාන්තාවගේ ගුවන් බන් බලපත්‍රය තියා ගන්නවා. ඒ යා කොයි වෙලේ යයිද නැද්ද දන්නේ නැහැ නේ සකයිනේ. 7000ක් වියදම් කරලා මොස්සයා ගෙන්න ගන්න. එතකොට අපේ කාන්තාව ඔය ප්‍රශ්න තියෙන කාන්තාව අපේ සේෆ් හවුස් වල ඇවිල්ලා ඉන්න බහුතරයක් ඒ අය. සේෆ් හවුස් වලට බහුතරයක් ඇවිල්ලා ඉන්න ඒ අය. තාඩන පීඩන උණයි කියලා තමයි ඇවිල්ලා කම්ප්ලේන් එක කරන්නේ. නමුත් ඇත්ත කතාව මෙහෙන් සල්ලි අරන් ගිහිල්ලා මාස දෙක තුනේ ලංකාවට එන්න ඕනේ. පාස්පෝර්ට් එක තියාගන්නවා. පාස්පෝර්ට් එක තියාගත්තම එන්න විදියක් නැහැ. එතකොට තානාපති කාර්යාලයේ නිලධාරියට පැමිණිලි ඉදිරිපත් කරාම අපේ රටේ නීතිය වගේ නෙමෙයි. අපේ රටේ නීතිය නම් පාස්පෝර්ට් එකට කොපියක් දීලා යවන්න පුළුවන් තානාපති කාර්යාලයෙන් ගෙදර. නමුත් ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඒ රටේ නීතිය අනුව අර බාබා ගිහිල්ලා පැමිණිලි කරනවා. මම 7000ක් දීලා ගෙන්නපු කාන්තාව දැන් පැනලා ගිහිල්ලා දිනවා මට පාඩු වෙලා දිනවා. ඒ මනුස්සයා පොලිසියට යනවා. අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා. එතකොට ඒවට අපේ තින්න මම උත්තර දෙන්න අපේ තානාපති කාර්යාලයේ නිලධාරී නෑ හිටපු දෙ. මට උත්තර දෙන්න බෑ. බාගට නවත්තන්න බෑනේ මේකට. හරි. තානාපති කාර්යාලයේ නිලධාරීන් ඊට පස්සේ අපහසුතාවයකටපත් වෙනවා. මේ කාන්තාව වෙනුවෙන් නඩු කියන්න යන්න ඕනේ යාලා. මේ කාන්තාව නඩුව ඉවරුනම තමයි ලංකාවට ගෙන්නන්න යාලා ක්‍රියාමාර්ග ගන්න. බාබා පාස්පෝර්ට් එක දෙන්නේ නැහැ. ඊට පස්සේ ඒකට ලේඛන හදන්න ඕනේ. ඉතින් ඒකට කාර්යයක් යනවා. ඒක තමයි සේෆ් හවුස් එක තියලා තියෙන්නේ. සේෆ් හවුස් එකේ අපි කෑම බීම දීලා ඒ අය තියා ගන්නවා. ලෙඩ රෝග දෙනවා බේත් අරන් දීලා ඒ අය බලා ගියා ගන්නවා. ඇඳුම් පැළඳුම් අරන් දීලා බලා ගියා ගන්නවා. ඒකයි தත්ත්වය. ඒ தත්ත්වෙත් කතා කරන්න ඕනේ මේ ආචාර්යවරු මහාචාර්යවරු ඇවිල්ලා මේ තැන්වල. හොඳයි. අපිට ලැටිෂියා සම්බන්ධ වෙනවා සෞදියේද? ඔව්. අදහස් දක්වන්න. ලැටිෂා මහත්තයා මට ඔබතුමිය ඔබතුමිය පැහැදිලිව කියන්න නිලධාරීන් කවුරුන්ද මේ? ඔව් අපිට කියන්නකෝ මේ ওই විදිහට ඔබතුමියට කතා කරපු නිලධාරීන් කවුරුන්ද? මෙතුමා කිව්වා එහෙම නිලධාරීන් ඒ කිසිම නිලධාරියෙක්ගේ නමක් ඔබ දන්නේ නැද්ද? ඔබ ගියේ කොහෙටද? ඒ කියපු තැන හරියට සඳහන් කාලේ ඒ කාලේ අහන්නකෝ උපදේශ අපේ මහත්තයා ඔයලා බලයි ඒ කාලේ හිටියද නිලධාරීන් කවුද? නිලධාරීන් ඉන්නවා. දැන් දැන් අපිට කියන්නකෝ රැත්තියට හිරියර කරපු නිලධාරියන් කවුද කියලා නැහැ. ඔව් දැන් මෙහෙමනේ අවුරුදු නිත්‍යන කෝලෙ ඉන්නේ කියලා නම් අපේ ලියාපදිංචි දැන් දැන් මෙතනදී හරි දැන් දැන් මෙතුමා මෙතුමා තව ප්‍රශ්නයක් අහන ඔබතුමියගෙන් කරුණා කරලා අපි කියන දේ අහන්න. දැන් ඔබතුමිය මේ දැන් අවුරුදු 3ක ඉන්නවා කියලා කියනවා. 3 වෙනි අවුරුද්ද සඳහා ලියාපදිංචි වීමක් තියෙනවද කියලා අහනවා මෙතුමා ඔබතුමිය.
Hari, deng obatumnya kian aku mes. Sidiya Siddhu ne, mana kalau dikira ne kapita pahit dulu kan? Kalau bakuanu. Obatumnya ne Sidiya Siddhu ne, mana kalau bakuanu itu? Mandar, dedas dolah ini. Dedas dolah ini mes Sidiya Siddhu. Penny dedas dolah ini. Embasi benar lele bi koi aurud dite ki koi bela. Deng, tanah peti karya lele tulah di obatnya benar wedi mes Siddhu ne mana aurud dite. Niradari ke nama kian nabi rana tama wasada nade patkaran ni kau daki ela itin deye ni api mono agaran nade mehi dala api kena tita nasada rano dika api bedila inno mea nade sada rane karan te mea nade pada sahau ke dakkan ne homo na api mono agaran oh den sama ne napi pemenila ke den ngepo ma pita puluan napi pemenila labadri niradari agi turut turut labagan nade ngam mam pemenila butu mar duna kian naku mei mei mai tana pati kara dikel mam pemenila butu mar dina turut matahan puluan de butu magi nam puluan ete na niradari agi namo dena kan nun api tiara timahate ino saudi arabia abi Aristelah butuh makian bu mahatme ina damam malah, ini bagi ratol ini nilmini ina kuwet malah, AI tak kian, AI mandan no, ini nazarin hari tak kiat makin, AI beradi kerana orang mata kiat makin ni pun, nama kian na bayi ni pun, butuh malah hari arah kena mata dengin, mata kerana pulang, upari mende mama kerana, mama ipoi putu ini kan mata kerana pulang hari deh mama kerana. හොඳයි අපිට තවත් දුරකතනම තුම් තිබෙනවා ඒ දුරකතනම තුම් වලට අපි යමු චෝදනාවක්ම නමක් ගමම් නැතුව නිකන් දැන් අපි හෙටි විරාමයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන විරාමයේ පසු මතමුණ ගහමු හොඳයි